ඒ වාල රිසේන නාද පතුමායි ජයග්‍රහණය ඒක බොහොම පැහැදිලිබ කුමන් ක්‍රණයක් තුළින් බාගත ජයග්‍රහණයක් අරගලයේද ටහිර පදදිත්තුීම පාදයි ද ම ද ති ඒෙ ප්‍රති පලතියන නෑ කියන්න ෑ පදදින කොමිෂන් සතාවල සාමාජකයින්වේ දීපපු වැඩේ පිටෝන විදටරන්න බැරිනම්. වෙන්න ඕක තමයි කියෙන් පනිිවිඩේද බහතරයක් අ උස්සල දුන්නේට අපි පෞද්ලික තුමාට විරදධන පහගගේ හතිබත්තුම පත්කිරීම සඳහා අප පික්ම වැඩකරම කෙන ප්‍රශය අයෝජකන් වවාසායක නිතරම් නන්දුව අප ප්‍රමාණවත්තරම් දක්නවා කියලා පැදිලිීම පෙන්න්න තින න්න අප ප්‍රමාණවත්තරම් දක්කල ති එතයි මගේ පෞද්ගලිකාද සැමතිවර හැරි කියනගතාව නොව ප්‍රති ත්‍රස්ට පනත එක්මට අරගනන්න උත්සසා කර එතර ොනන්දුව තිනවා දෂන විරෝධි පනතත් තරගන දෂ පරන්ත ටේබල් ෙරවා ඒක හොඳයි ට අයම ්ෝග්‍රයම්මකට ි අතුලත්තුවල ෙනවා කවර මොවකකිව ම පෝග්‍රේම්ම ජ නම තිවර ීම ඉදගන්න කෙනෙක් නිසේ වැැටරන හොඳයි හොදයි ඒ තරම් සුමිහිරනෑ න අම දේශපාලනය පිළිබඳව යමාකාරයෙන් හැමෝ අවදාානන්න ඉන්න වෙලාවක විශේෂය අද වගේ දවසක නැත්තෙෙන් මණ්ඩිපිටඩ් දේශපාලන සංවාධය අපි ආරම්භ කරන්නේ ආණ්ඩුව ආයමත් පාර්ලිමේන්තුවෙෙක්දී තමන්ගේ යෝජනාවට පාර්ලිමේන්තුවේ බෞතරයක් අවනත කරගන්න හැකිවෙච්චි දවසක. මාජන උපයෝගිතා කොමිස මේ සභහපතිවරයා එම තරතුරඩි වත් කරන්න පාර්ලිමේන්තුවේදී අද වැඩි චන්දයෙන් සම්මත කරගත් යෝජනාවකින් හැකිියාව ලැබුණ එහහිදම විෂය ාරමාත්‍යවරයා විදුලිබිල අඩු කරන්න ලබන පලවෙනිදඉඳල කෝමද තීරණය කරලාතියෙන්නේ මිල අදා ඒක ප්‍රමාණයනු කෝමද ක්‍රාත්මක වෙන්න කියලාත් පාලිමිේන්තුව සඳහන් කරනවා. ඒ අතරේ පර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදේශ අටක ඉදල ලංකාවට එද්ද මංගිතන්නේ කෝටි අටක විතර බහන්ඩ ප්‍රමාණයක් අරගනැවිල්ල ප්‍රභූ පර්යන්තෙන් අරගනැවිල්ලා එය නීතිය තුළට අරගන අද දවසේ දඩනියම කරලා ඔහුව නිදහස් කරනවා පාර්ලිමේන්තුවට ඇවිල්ල මේ අද දවසේ ගෙනාපු යෝජනාවට විරුද්ධව ඔහු චන්දදෙන තැරටත් පත් වෙලා තිබුණ හැබැයි විසිමනි සංශෝධිනයඉන්දල ඔහු ආණ්ඩුවේ ක්‍රියාකාරකම් වලට පක්ෂව චන්දදීපු මන්ත්‍රීවරයේ. මෙ තත්ව ඇතුළේ රටේ ආර්ථිකය යම්ආකාරයකින් නිහපත් කරගන්න ඕනි ඒ සඳහා ආයෝජන ඕනේ රටේ ආදායම වැඩි කරගන්න ඕනේ අපි ආනායනය කරනවාට වඩා අපනායනය කරලා අපනෑන ආදායමත් දියුණු කරගන්න ඕන කියෙලා අපි හිතන වෙලාවක අපි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍යමත්තු මට දාරාධන කළලා අන්ලිමිට සංවාදයට දිලුම් අමනුගම රාජ්‍යයමැත්තු ට අයි බන්නබතු අද දවසන්ම අපි පටන්ගත්තුති සමාජ මාධ්‍ය ඔස්සේ අපි දැක්ක මේ ලයිඩ බිල වැඩි කරන්න කතා කරපු අඇදිනවා අඩු කරන්න කතා කරපු කෙනාට යන්න වනා කියලා. මේකෙන් පොඩි පණවිඩයක්ද දුන්නේ පත්කරන රාජිනලධාරීන් වේවා සාධීන කොමිෂන් සඳාවල සාමාජකයින් වේවා. දීපු වැඩේ අපිට ඕනු විදිහයට කරන්න බැරිනම් වෙන්නන්නේ ඕක තමයි කියෙන පනිවිඩේද අද අණ්ඩු පැත්තේ බහතරයක් අවුස්සල දුන්නේ දිලු මටුම රාජමතතුවා. නෑ ඒක නෙමෙයි අදදීපු පනිවිඩේඋනේ උබතුමාලා දන්නවා අප පහුගේ කාලේ ලයිට්බිල අඩුද වැඩිද නෙමෙයි ලයි් තිබුණෙ නෑ. වැඩි හරියක් කාලේ අපි අඳුරේ ගතෙරුයි. ඔබතුමාලගේ ගුවන් වදිලියොදුවන්න ඇතෙත් ජනකට ගෙනනල්ලා හහිකර ලැබ ඒවට තෙල් තිබුණෙත් නැ ඒකට අප රජයම වග කියන්න ඕ එකවිරම කතාවක්. හැබයි පැහැදිලිව රජයේ ගන්න ප්‍රතිපත්ති තින්. වල්ලට ම හිතන නෑ මොන කොමිසමවත් නැත්තන් කොමිසම් වලන වන සභහපතිවරත්තිඉවා අතනවල වෙනත් නිලධාරංඉින්වා රාජ්‍ය ප්‍රතිපත්තියට විරුද්ධව ෑමේ හැකියාවක් නෑමක දෙඒක රජය ගන්න තිීන්දුවක රජ ප්‍රතිපත්තිය. විදුලිබිල්ල සම්බන්ධයෙන් අපි ගත්තොත් අපිට විදුලිය දෙන්න බැරුව තිබුනේ. විදුලිය හිගේ ඇතිවුණේ මුදල් හිකය නිසා. ොට මුදල්හිගගේ විදුල බණන්ඩ පැතෙන් ගත්තුොත්තු තින පාඩ බන්නයි සේල්ල ේම ප්‍රානතම හේතු වෙලා තිබුණේ. විදුලිය නිපදවීමට යනවාට වැඩිය. අඩුමුදලට එතන් ඉතාම අඩුමුදලට මිදදුලිය අල ිකිරීම ත ජනතාවට ලබා විති නවෑමතිවරට සිදුවනා පහෝගේ කාලෙක දරාගනන්න පුළුවන් වන දරාගනීමේ ප්‍රතිඵලේ තමයි අවසානද ගෝටබරට පක්ෂ මඇතුමාගේස මත කටඩගන්න තිහෙම වුණනාට පසුව. අරුතෙන් පත්වෙච්චමතිවරයාට යම් ජනප්‍රිය නොයන තීන්දු තිීරණ ගන්න වුණා. අඩුමතරමේ ඒ විදුලිය නිපදවන්න තෙල් සඳහා සහ ගල්ලගුරු සඳහා යන වියදම වත්. ඇැත මිදී ගැනීම සඳහා හඒ බිලගෙවීම සඳහා වශ්‍ය මුදල් අය වෙන විදිහයේ විදුලි ගාස්තු කලයන් තියගත මයි පහගිය කාලේ රජ ගත්ත තිීන්දුව ප්‍රතිපත්තිමේ තිීන්දුව ලාබ ලබන්නන්නේ ත් අඩමතරණ ගියවාාරය ගත්ත තෙල්සා ගල් අඟුරු බිලහරි පියවන්න පුළුවන් විදිහේ විදුලි ගාස්වක් අයකන ාස්තු වැඩිකිීම රජයෙන් විදුලිනේ මොනගාස්තුවක් වත් කැමැත්තෙන් කරදයක් න මේ මකදේ නප්‍රිය තින්දම ජරදන පහර ඒ තිීන්දුව ඒ මට්ටමදී ගැනුන් හාම. හිතන්නේ ඕනෙම කෙනෙකුට නැත්තන්ඔය කොමිසම මේ සභාපතිවරයාට හෝ එක තේරුම් යුතුෝ තිබුණයි ඒකට විරුද්ධ වුණනේ දනතාවට වන පනිවිඩියක් දුන්න අයිද කියන කාරය මදන්න හැ. නොති සියල් ලබි අමතක් කරුවොත් මොන ආයතනය වුනත්. ්‍රරාජ්‍ය ප්‍රතිපත්යානුව තන්දුව ගත්තහමේ තීන්දුව අනුව ක්‍රියකල යුතු ඉනත්තන් යයි රජය කොට හක් වෙන්න නැෑ. තින් මෙන්න මේ තීන්දුව නිසා තමයි අද මේක දුරදික ගිහිල්ල පාල්ලිමේන්තුව දක්වා ගෙනල්ල එතුමා ඉවත් කරන්න කටයුතුන නිසා එතුමා අඩු කරන්න උත්සා කරවා කියලා කියන්න බෑමකොද අඩුරන්න බැ කැමතෙන් කරපු දයක්න මේ නත් එතුමා සමහරක් විට ජනප්‍රිය වෙන්න හැදවා වෙන්න පුළො. එතකොට දේශපාලක්නෝනක් ජනප්‍රිය වෙන්න උත්සාරන අනමුත් කොමිසම් වල සහාපතිලයි සිලු දෙනනා ජනප්‍රියය වෙලා වැඩේ නොකරන්න තිීන්දු කෙරුවත් එතකොට ඉදිරියට යන්න බැයි ප්‍රතිඵාලයතමයි අද ලැබුණ දැන් අපි දැන්නවා දැන්. රාජායතනල සහහි ආශ්‍රිත ආයතනවල අඩුපාඩු හෙලා බලන්න දෂනයක්්‍රමක සිද්ධ වෙනවනන් ඒ සම්න්ධයෙන් ක්‍රාත්මකවෙන්න විදුලි බල ම්ඩලේ වගේ. විදුලි මිල වැඩි කරන්න තීරණය කරද්දී. යම් විදුලිය මිලදී ගැනීම පිටිින් සිද්ධ කරදදි ඒවා ්‍යාමනය සහමිල සම්බන්ධයෙන් තීරණය කරන්න මේ. න කත කොිෂ සහ හැකව ලැබන පොදුව ගත්තර පසේ වදන කොමිෂන් සබහාවල කාර යක රජේ අඩ පාඩු සිද්ධ වෙනවාද දෂන ක්‍රමිත සිද ක ිබද ලන ඉතින් දැන් එවැනි ආයතනයක් දැන්. එඒතුමත් සමර අවස්ථාවල කිව්වේ ඉන්දන ගන්න අපට යන වියදම. මෙතරම් දල අපිට ෑවෙනවාද. විදුලිය දසේ මිලදී ගන්නගේ යාට පස්සේ ෑවෙන වියදම්. මේ වගේ දේවල් එක්ක සංසන්ධනය කරලා බලලා විදුලිය යම් සහදායි මිලකට දෙන්න පුළුවන් කියන දේ නෙකව්වේ මහිතන්නේෑ අපි කවරුුවත් ඒ මාජකත කරන්න ඕන කියලා නිකං විදුලිය දෙන්න ලාබිට විදුලිය දෙන්න එහම කියලලා අපිට කියන්න පුළුවන්කමකුත්නෑ හිතුමේ ගස වැඩිර ල පුුවන්කමුුත්නේ මොක්කරි පතිපත්තිය කරන හටයුතු කරන්න නති ැප දකිනවා රාජායතන සහලලාට සිදධන රක්ෂමතාව වයි ද දෂන වංචාන්සේ පාදුවගව ව ජනතාවට ත විශා මත්‍ය ද යජ පාජ රාජ්‍යම වර ඇ. ද යෝජයක ට ද ල ක්තයක කචර ේද කරන්න පුුවන් කියන ප්‍රධාන වශය සල බලන රමත ශාවක්ත් ය න්ට ක්‍රයාම කර විදු ිල ැඩ ොති ඒති වගේ තත්වයක් පිළිබව ආදාානම කරගන්න ඇදී අපි ගල ගැහුව වෙන තැනකට. එහෙමනම ඇතුමාගේ ඔබතුමාලා දකි නැති ඇතුමාගේ ප්‍රකාශ තුළ දැන් අප මොක්කරිදයක් කියනවනම් ඒක උප්පු කරන්න පුළොන්න්න අනිත්ත එක අක්දෝෂණයක් තියෙනවා නං අක්‍රමිකතාවයක් තියෙනවා නම් ඇතුමාට ඒක සොයිල බල ඒ සඳහා අවශ්‍ය කටයුතු නීතිමය ක්‍රියමාග ගැනීම සඳ සම්පූර බලතර තියනවා. ස්වාධීන කොමිසමක් එහම කරනු අපි දැක්ක ෑ හම කරන්න ම අධදිට කියන්න නෙමේයි ඕන එඇතුමාට ඒක කිරීම සඳහා බලතර දයන නමුත් එතුමා ඇවිල්ල කිවේ ජනතවත්තක මැති ඉදුිබිල වැඩි කරනවා නමුත් මේක අඩු කරන්න පුළුවන් මේ ගාන්න දෙන්න පුළන් ඇතුමා කියපු ගනන් හදල බලපුහම හෙම කරන්න පුළුවන් ප්‍රායගතත්වත් තිබුර හෑ ඉතින් අමතරෝ ඔබතුමා කියප කහරි ඇතුමාට එහෙම සැකයක්ත් තිබුණන්න. ඒ ගණු දෙනු හස්්‍රිතව සහ ඒවා පිළිබඳම එතුමාට සහමුලින් පරීක්ෂණ කරලා වාර්ථාවක් ඉදිරිපත් කරන්න බල බලයතිබුණ. ඇ ඒහම තුමා ඉදිරිපත් කලා තිබුණ. අදේතුමා ඉවත් කෙරුවත් සහරක්විට ඒවැලි දැක්වුණාන ජනතාවනේි න පි නත් පිගන්න පුළුවන්වෙේ අුමතරම පාලිම තුන්ත්‍රීවරුට හරික්කුමඇතුට අපි පෞද්ලික ඇතුමාට විරුද්ධන ඇතුමාර එතුමාමම කිවනන්නේ පහුගිය දනහතිවත්තුමා පත්කිරීම සඳහා ඇතුමා අපිත් දෙකම වැඩර ො කෙනෙක් අපි පැදිික කියන්නඕන හැබයි මෙතෙදී ඒවිදිහයේ එතුමාට පැවරිච්ච කාර්භාරය කරන්න නැතුව. තුමා වෙනත් කාරරිභාරට ජනප්‍රිය වීම සඳහා මාධ්‍යට ප්‍රකාශණකුත් කරන්න ගිය කිය ප්‍රතිඵලයක් තමයි. අදටත් එතුමට කටින්කිව්වට පෙන්නන්න දෙයක් ඇත්ත නෑම් ති ඒ දේ පෙන්න්න හමනාව තිබුණ නම් හම දෙයක් කොහැරි වෙලා තිබුණන ඒ ඒ පරීක්ෂණ පවත්වන්නේ ඒ සඳ කමිඩුපත් කරන්න ඒ ලියකිවිරිි ලබාගන්න ඒ ඒව මහද්‍යයට එඩි කරන්න වනත් එතුමාට බලය තිබුණ නමුත් ඒෙම කරුණුකාරණ. එලියට දීමක් හතුමා සිද්කිරුව නෑම් තන තමයි ප්‍රශ්නතිබු දෑ අ්ඩුවෙන් සසාමාර වෙලාවට කියනො පිට මිල වැඩිරන්න ඕන කියලව සමරවස්ථාතියිනෝ පාඩු පිට ගිහිල්ලා රාජාදායමත් අඩු කරගෙන ාණ්ඩාගාරය යන සල්ලිටිකත්සානාධර්වට දුන්නට පස්සේ එතන යාට දුවන්න බැරි තත්ව තියෙනවා. නමුත් ඒත්වයටට පත්වනේ කොහොමද කිය එක හොයා බලන්න එතරම් නන්දුවක් නෑනේ රාජ්‍යමත්තුමානේද එක ඇනදැ මේ බහි සවට හුම් ලාබයක්වත් ගන්න පුළුවන්ද කියලා නැති ඒ එක ගැන හොල බලන්න දෙයක් නෑනඒ එකී තම පහැදිලි ඒ පහැදිලි කාරණය මුකද අපේ රජයට වෙච්චදේ. ොදගේ ලබි පහැදිලි කරුත් ඉතහම කෙටියෙ. ඒතමයි පහුගේිය රජයන් නොයෙකුත් ප්‍රතිපති තිීන්දු ගත්තා නොයකුත් හනාධාර දෙන්න ජල පාඩු ලබමින් දෙන්න විදුලිය පාඩු ලබමින් දෙෙන්න්න. පොහර නිකක් දෙන්න ද කවරුත් නිකම් හො ල්වෙත් න හොර නිං දෙන්න ඒයවගේ සමුෘදි සහනාධාර දෙන්න ඔොය වගේ සහනාධාර රාශයක් දෙන්න නොයකුත් රජන අපේ රජාන් ඊට පස්සවා ඊට කලින් තිබිච්චව තිීෙනු තියෙන ගත්. එක රජයකටවත් උමනවත්ති බුණෙත් නෑ හැකියවත්ති බුණෙත් නෑ ඒ එකක්වත් ආපස්සට ගන්න. ඉතිං හැම රජයටම කරන්නු නේ සහනාධාර පිට තව සහනාධාර පටවලා ජනප්‍රියෙන් ඉතික දිගටම කරගනාව. හැබැයි අවාසනාවට ගෝටාේරාට පක්ෂිමැත්තුමා ගේ රජය බලයට පත්වනාම. ආවේ අවසාන වටේ. හදාර දල දී ලා ර බතුමාගේ තත්වට ඇවිල්ල තිබුණන මට් ාරය තිස්වන මටමටාව. අ අපිට තෙල්මිල වගේ ඉහලගිය ඩොලරයාග විශාල ලෙස ඉහරගිය අප සංතිතයන් දරුණු ලෙස පහල බැස් හැයි එතුමට කාලේ තිබනෙ නැ. එතුමාට ප්‍රමාණවත් ඉඩකට තිබුණ නෑ මේ ස් ක්චෂක වෙනස් කරන්න. එතුමා ඇවිල්ල මි ගනන්හදල වැඩිරලාරුව ම කරන්නඩ යන්නලින් විදුලිය විසන්ධි කර තෙල්නතුව පි හැතුම ඉතිං ඒ හැදිච්ච පෝලිංසාය සියල්ල මේ දීර්ගකාලීනව සහනාධාර සදෝෂනා ක්‍රමිකතාත් ඔකගේ කොටක් නැත්තෙන හැබයි ප්‍රධාන වශයෙන් වැඩියෙන් අරන් අඩුවෙන් දී පො ොකක්ද වෙන්නේ ගෙතරක වුනත් ඔබතුමාට උත් මටවුත් ඔබතුමාර ලැබෙන පඩියට වැඩිය වැඩියෙන් වියදන් වුණොත් බැංකුනායාගන්න පුළුවන් රත්තරම්බඩ ික ගස් කරන්න පුුවන් කාර විකුණන්න පුළුවන් අවසානැති දවසක් කෙන්වා. ගෝඩාබර ක්ෂමතුවට දොස්ක වටඒ අවසාහ දවසේ පුටුව ඉදගෙන ඉන්න ගනාධිපතිවරයා බවට එතුමා පත් වනා එතුමාට කල්මනා කරණය කරන්න කාලයක් තිබුණනෙත්නෑ ඒ සඳහා කණ්ඩායමක් හිටියෙත්නෑ. නමුත් ඒක තමයි දැම් මේ කළමනා කරනය කරමින් යන්න ඒ කළමනා කරණය කරමින් අද තමයි මෙවැනි ප්‍රශ්තමතු වෙන් ඇති වැනි ප්‍රශ්න තුන් හම.වක් සහන්න තමයි පාලිමේතු තියෙන්නේ මන්ත්‍රීවරුන්ට කිසිම බලපෑමත්තිබුණෙන නෑ කවර හිතවනං එතුමා වඩ පාග ද බතු වා ද ැලුව. ද යිස්තු ි කව චන් ොද න්ත්‍ර රු සමහක් චන්ද දී තිබන ල්ග ම දීලලා තිබුණ ඒයත් ඉන්නේ ආණ්ඩු එනෙමයි එඒයත් ඉන්නේ ආණ්ඩුව දැන් මොනක්දේ වැරදිල හරි ආපවු හරරියට යනකොට ක්‍රියාමාර ගන්න වාන ඒවට කවරුත් විරුද්ධ වෙනයක වැරදිී කියන්න මත්ේ හැබයි අපි දැක්තේ අලි ස්‍රි රහහින්ත්‍රේ ම විරද් චන්ද දීල තිවන. තුමාට අයි තියනොනෑ කැමතික වෙච්ච වැඩේ වෙන කතාක්න චන්දදීමේදී තුමට කැමති කන්නකට සන්දදීම හැකි අවදින මේකෙද අපිටත් බල පැමත්ති බුණ නැහ මේ කාර නිසාම අර විරුද්ධෝ දෙෙ ලක පැහදිලි. ඇැ ඇද කලින්ම කියලා ලිකිතවදලා හමෝ පර්ල්ලිමතතුට ගන්නගත් අඩු පක්ෂ හැම පාර්ලිමේතට තිය නාත්මක චන්දයක් තියෙනවලේ නැත්තන් ඕනම චන්දක් තියන නන්. එසනේ තනි පුද්ගලේ කාණඩුවට එතරම් මභියෝගයක්ද නෑ මේ වන දැන් ඔය යි සංශෝධනයට පස්සේ වාද. කොමි දැම්මට පසේකනේ මම කියන සමහරරටවල්ලොට හැමදේම ගැලපෙන්නේ නෑ දැන් මතගනේ ඔය සංසෝධනය ගෙනවා අයින්කිරවා අප හෝගෙනවා ඉතින් ඔයි ස්වාධීන කොමිසං ගැන විශාල වසයෙන් කතා කෙරුණා නමුත් ඕනෑ වට වැඩිය ස්වාධීනවෙන්න ගාමක්ස අජයේ සමහරක් ප්‍රතිවත්ති තියන්දුු ක්‍රියාත්ම කරන්න බෑ ීයතකොට පාලිමේන්තුර දාලා කරගන්න පුළුවන්ගේතික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්නේ ද ගෝකමාවන්නේ මතකද සිලානි බන්්ඩාරණක මහත්මිය ඉවත් කරපු වෙලෙත්. ලකෝචෝදනාවක් තිබුණ මේක්‍රමවේදෙම වගේ එකක් තමයි එතනත් ක්‍රියත්මකුණේ ඒේක කාවටවත් හැක කියන්න බෑ බොම ප්‍රගාතන්ත්‍රවාදීව තමයි ඉවත් කෙරුවත් ඉවත් කෙරලා තියෙන්. තැබයි ඒ ආණ්ඩුවට බලපෑමක් කෙරවා කියන්න බැහ. නමුත් ආණ්ඩුවක් අකමැත්තෙන් හෝ ඉදිරිග දැයි එකනේ දෑ ආණඩුව යන්න එ බෑ. ට ඉදිරිීයට ඇරගෙන ෑමේ වගකීම තියන වර්තමාද නාධිපත්තුමාට සාරජයට ප්‍රධාන් වසින්ද නාධිබත්තුමා ති එතුමා තන්දුවක් ගත්තහමඒ ක්‍රියාත්ම කරලා බලන්න වෙනෝද අඩුම තරමේ අද ඔය කවර බොනො වැරදදිකිවත් බිල වැඩ ඇත්තා ඕක් ලොකෝ ලප පෑමතින ට කොද යදන ඇැතිවර හැටියට ලංකාවේ තින කර්මාන්ත ශාලාය සියල්ල තියෙන්නේ අපි භාරය. අද යගේ වියදම සියට සීජකින් වැඩි වෙලා කිවොත්ති බරදි. ඉන්ෙල්වියදමත් විදුලිවීදමත්. ගත්තාම විසාාල වශයෙන් වැඩිවෙල ඉතිං ඒකට ආදේශක දැ සූරිය බලය පිළිබන්ඳ ආදේශක තිබුණ නෑ විදුල බලමන්ට ද මක රක කමස සහත්තු න් මේේ ප්‍රශ්නය ඒ විදුලි විාප්‍රති ක්‍රියාත් කරන ට ද තිබන නෑ එල් ජීරන්න නකොට විරුද්ධ වනසාම්පෝරෝ ල කරන්නනකොට විරුදව නොචෝලට විරදධ වන හොඳලාට මහිදර ර පක්ෂමඇතුමා බලය පවිච්චි කල වගේ ඒක හැද අදේකත් තිබුණ ොතිබුණවාන අදිට දුරි තමයි ඉන්නවෙන් ඉතින් සමහරක්ති ඉන්දු විරුද්ධ වුණාට බෑ ඉදිරියට යන්නවා. දැන් අ සමහරවෙලාවට මේ මේ හඳ පෙන්වවාම ඇගිල්ලද බලන්න වගේ කතාවක් දෝනේ කියල දෙක පත්තකින් විදුලිබිල වැඩවීම. අපි කොයිතරම් දුරටඒක සිද්ධ කරන්න පුළුවන්ද කියලා බැලුවොත් මංහිතන්නේ. නුව ශ්‍රික් ෝජන කරන මත්‍රීවර එක්විදිටයි යෝජන ප්‍රවාධන රජ්‍යමතිවර විදිටයි දෙවිදිීටම මේ දැන ඇති. සමන්න විදුලිබිල වැඩුව මද පරට ැහල බැලූති දෛනික ආදායම් උපනයටට ජීවත්වෙන්න අවශ්‍ය තරම් ඉපයිීමකුත් නෑ. වෙනදගේ කොලිරස්ක් කරගන්න කොලයක් මලියක් කරගන්න මිනිස්සුලි දෙන්නෙ නෑ ඒය අතුර විදුලි ිලත් වැඩි වෙලා අනික් පැත්තෙන් අපි ට ඔොහන යෝජන අයෝජන එන්නේ නෑ? බල ක්තය සඳහා වදම වැඩිවුණට පස්සේ තු කතා කරපු කාරය දිහා ැලූත් බොතුම කියන කාර අප එක ගයි පරිබෝග කොමිසමේ සභාපත්තුම අදිවත් කරපු එතුමත් කියපු කාරයට අපියක ගයි ඇ දරන්න බැරිවිද ආයජන ඇමතිවර හැටියටයි මරක මන්ත්‍ර වරනේ පුරවැසිිය කැටිියට අද ගෙර විදුලිලත් විසාල වසෙන් වැැඩිවෙලා හැබයි දෙකයි න්ද කරන්නන විදුලිය තියනවාව නැ්ද එත්න. දකොට විදුලිය තියනවද එකන විදුලිය අපි භාවිතාකරනෝ ද කර්මාන්ත සඳහා ඇදිනෙදා වැඩකඩු සඳහා දරුවලින් ව. ි කරවල හිටියො විදුලිය තියාගන්න නම් දැනට මේ මිසසෝධි මිලගනවට යනවා ඇරුණු කොට ඇමති වරයාටත් රජයටටවත් වෙන කල හැකිදක්නෑ ැ යදත්මන්දක කාශ නමැතුමත් නෙන ඉදිරියේද යම්ම මාදසක සුරිය බලවෙන්න පුුවන් වෙනත්තා මේ සුලන්ද අද නිසාමාගමගේ වත් අපි අසංකල තියෙන අසංකකිරුවට හටඉද හුල්ම් හල වැටරන්න ති මේ වගේ දායකත්වේ ලැබෙන කොට ම හිතනවා සුදුසුම දෙය අපි පුළුවන් තරන් සහ දෙන එකක් ජනතාවන. කාරනතම බතුමාක්ගේබවාකාට ජනතාවට වක්්‍රව රට දවුණන වව ැද්ද කියලා තියන්නේ රටේ නිස්පාන ක්‍රියාාවලිය. ඒ ක්‍රිය වලියට තමයි. අපි ඇත්ත වශයෙන් ඕක කිවුත් මට දොස් කියයි හැබයි ඇත්තවශයෙන් ජනතාවට දෙනවට වැඩිය අඩුවට කර්මාන්තවලට අපි දිියේද විදුලියදන්නවේ ොද නැතිවුණොත් අපිට මේ ආයෝජකයෝ ගෙන්න්නවා ගන්න අතියා ඉන්න අයෝජකය තියාගන්න පිළිබඳවත් ප්‍රශ්න මතුවන්න පුළුවන් මේ අපි ආසියාවේ ඉහලම විදුලිමිල තියන්න. ති අපි අඩු කරගන්න ෙනොයිදී ය දැගනික් පැත්තෙන් ආයජෝකය ගන්න ගන්න අපි උත්සාහ කරනවා. හැබැයි එනායෝජකයව තියනොගන්න සමරවෙලාට සමහර කණ්ඩයම් වැඩ කරනවා. ඔබ දැක්කා පෞ්ගය දවසක ඕමානයේ ඇඟලුම් කම්හල් හිමිකරුවකුට සිද් වු සිද්ධිය චෝදනාල්ල වෙදී ඔබතුමාගේ කණ්ඩෑයම නෝජන කර රජ්‍යමතිවරයකට ඇඟල්ල දෙදක්න එක පැත්තකින්. ැතල යෝන ඩිරගන්න ත්සාා කරන. න්න අජකෑය තියානෝගෙන යන්න තැනට වැඩසිද්ව වෙනකොට ඒවාසට ඔ ක් රජ රුන්ගේ නම්ගෑ න ට ආන්ඩුව කියල්ලක වට මේ ත්ව ඇතිල න හැබැ ූමනාවක් නවද කියන කියෙවෙන් පේවා එක බහම පැදිලිව ඉතාම කනගඩුදෑ කාරණ. ඒකේ වගකීම අපි රජාකරටක් හැටියට ඒ චෝද නල්ලව ඇමතිවර පෞද්දුලක සම්බන්ධ ල නුවර. මගේ ආදාාරකරු ඉන්නති මගේ ආධාරකරුව මොක් කරරිකිරුව ඒ වගකින් මගන්න පෑ මට පැල්ලයන්න බෑ ති එතන එෙම ප්‍රශ්නයක් ඇතිවුණ ලොකුකලු පැල්ලමක් අපේ මුළු ඉතිහාසට ඒ මකන්න අමාරු හැ අපට පුුවන් වුණා ඇත්තක දීර්ගව සාකච්චා කරලා. ඇැව වෙන තැනක ස්ථානගත කරලා ඒ ප්‍රශ්නය විසඳන්න. නමුත් මේක ලෝකෙ වටේ ගිහිල්ල තියෙන. ඒ ඒ එක හිතරම් හොද ත්වයක්නෙේ හැයි මේක ආරම්භ වෙන්නේ මේ ප හෝ බැලව ද පා ප්‍රක්ෂ පා ේ තු පරික්ෂයක් න පශ. හරගන ති නීතිය අනකර කටයතු දිරට හියි නමුත් කලු පෙල්ලම න්න ඒවඩකරුවගගේ. ඉති මේ සඳහ අපි අනිත්තා ඇත්තකත් සාකච්චාරල බල්ලතිය නො මේ ප්‍රධාන වශයෙන් මේ අප ද්‍රව්‍යත්මත් මේ අි ඉද්‍රවගේ ඔෆ්කාත් කාඩ් බෝඩ් පලතින් මේ වගේ දේවල් මිලදීගන්න විටස්තර අය මේ ආයෝජගයත් තෙක්ක ගැටුන් හම තමයි මේ ප්‍රශ්න හැමතනම ඇතිවලා තියෙන තංගුත් සුතුරු ප්‍රශ්ණ තියනවා වාර්තා නවනුට දෙමං අනෝගයක්දදිල තියෙන යජන මන්්ඩලට. ආයෝජන මණ්ඩලය හරහා. මේවා ඉවත් කරන්නත්. ඒ ඕනෙම ගනු දෙෙන්වක් එයායට කරගන්නත් දේශීව විදේශී ආයෝජකෙන් එක්ක දේශීය අබිලිදවීවත් කරගන්න අය ප්‍රවහන සපයනය කෑම දෙනය සම්බන්ධ නොකරන්න මෙමෙනකොට අපි නියෝගයක් ලබලදිීලා තියෙනවා ඉදිරිි සති දෙ තුළ නව වැඩ පිළිවොක් පිබදව දිියත් දැන් අපි රටක් විඩියයටටිකක් අමාරු තැනකෙන ඉන්නේ ඒ වගේ වෙලාවක මතන්නේ රජයටත් ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට පවා ද අමාත්‍යවරුන්ගේ වෙනදගේ දීීම ආදනවද නැද්ද ඒවා සංශෝධනය කරලා සාමා්‍ය මන්ත්‍රීවරුන්ටදාළ දීමනාද දෙන්න වගේ ජනතාවට පේන තැන්වලින් ඒවාට ආමන්ත්‍රණය කරලා තියෙන. දස් කල්ල තියනවා හැබැයි වැඩේ කරන්න ගිහාම ඒක නෑවගේ දෙපේ ඒ කැන්නේ මන්ත්‍රවරුවන්න පුළුවන් ඇමැතිවරුවෙන්න්න පුළුවන් තමන්ට තියන වර ප්‍රසාධ පාවිච්ච කරලා තම තමන්ගේ මඩිය තර කරගන්න එක එකන්න තමන් බැහලෑනකොට තමන්ට චන්ද දෙන ජනතාව අන්නනවා ජීවතෙන් විදියක්ක් නැව කන්න බොන්න විදියක් නතු යිඩ් බිලගෙ ගන්න දිියක් නැතුව. හැබයි එක පැත්තකින් රටට තමන්ගේ මේ තියන බලේසාහාවර ප්‍රසාධ පවිච්චි කරල එක පැත්තකින් චෝදනායිල් වෙනවා මේ අදල්ලර ගස්සුගෙනනතු රජ බදගෙනන්න තු මාරමන්ත්‍රීවරු ඩුවරගෙනවා කියලා කෝටි ගනක් අනික් පැත්තෙන් චෝදනායිල්ල වන සමමාරජ්‍යමතිවරුට හා සම්බන්ධ කණ්ඩායම් ආයුජකෑන්ට තර්ජනය කරනවා කියලා මේ වගේ තත්වයක් ඇතුළේ දේශපාලක්ඥයන්ගේ ඒවමනාව නැද්ද වැඩේ කරන්නේ අදදි හන්න අපිට කිවට දේශපාලනයන්ගේ බහෝතරයකගේ ඕමනාව තියන උතුමාක වගේ රජය පැත්තෙන් ගන්න ඕන ක්‍රියාමාර කාරිම්ඩල අඩු කරලා තියෙනවා වහ සංඛයාාව අඩු කරලා තියන ඉන්ද අඩු කරලා තියනවා ඇමතිවරු කියල විශේෂදීීමනා ලබල දෙන්නේෙ නෑ ඊට අමතරව අමාත්‍යංශේයට පෙන්වෙච්ච මුදල්ලින්. යම කරනවා අන ෙන් කරලා තියන්නේෙ නමුත් ඒත් චමක් කරන ඕන නැවත පූර්ණාන පූරර්වා අනුමැතිය පුදල් මා්‍යශසින් ගන්න ඕනෙ කියන්න නියෝගත් ලබලදීලා තින ොබතුමාගේ පවාකර ඒ කොටකිල්ලා තියෙන. හැබැයි තමතමන්ගේ තියන්නේෙ ප උමනාවක් අපි අතුරගන්න ඕනේ මේ අවස්ථාවේදී එක්ක නොලර්ගේන අආයෝජක. දේශයබහෝ විදශය වෙන්න බුලොන්. දේශය අයටට වැඩි වටනවා විදශයනොද විදේශයගේ ොටි කාපකර යවන. දේශආයෝජකයා ලංකා නතර කරගන්න. එ ඒ අ මේ මහොේ කොච්චර වැදගද කියන කාරණ සියලු දේශපාලක්නයති තීන්දු කරගන්න එක පක්ෂවෙන්න පුළුවන් විපක්ෂ වෙන්න පුළුවන් මොකද අපි ඉන්න ඉතාම මාරුතන්න. දැන් හැට පෙනුනට පෝලික් නෑවගේ පෝලික් ඇතමයි. විදුලිය දැන් බල්බෙදා පොම පත් වූනාට ආහාරද්‍රවතික කඩයට ගාම තිබුණට තවමත් බාණ්ඩාගාරයේ තුළ සහ රටේ රජේ තත්ත්වයි හොඳ නෑ. හැට පේන ත්ේ හොද හලතිනවා ඒක සම්පූන ගෞරෝවය අධිකරජ නාධිපත්තුමාර සඇතුමාගේ කළමනනාරන කටයුතු කන කන්ඩාෑමට බහණඩාගාර ලෙකම්තුමා මහබැංකුවය අධිබත්තුමා නියෝජ මුදල් නැමතිවරු දෙනා මේ සියලු දෙනාට යන්න ඕනේ. ඉතිං එහෙම දැන් අඩුම තරම ජනජීවිතය සාමානය තත්වයට පත් කරන්න තමයි අපි පුළන්ලලා තියෙන ට අයිම පෝග්‍රයම්ම එකට පි අතුලත් වෙලා තියනවා කවුර ොව කිවත් ම මේ පෝග්‍රයම් එක ආජනමතිවර ැත ැසීම ඉදගන්න කෙනෙක් නිසා ඒ වැඩසටහන හොඳයි. හොඳයි ඒ තරම් සුමිහිරි නෑ. අමාරු තීන්දු ගන්න තියෙනවා කටුක තත්ත්වත්ති වේ. හැබැයි මේක තුළට අපි රිංගලා ඒ ගමන අපි ඉදිරියට ගියොත් තමයි. මේ කියන සංචිත නැවත එකතුෙන්න්න පටන්ගන්න ඒකද ප්‍රධානම කාරණ ඇත්තමයි පැරණී ආයෝජකයන්ගේ ඔපරේෂන් එකන ඉන්නය කොහොමද පරේට්වෙන්. එයට මොනවත් තින්න පහසුකං ඒ අයගේ ආදායම කොහොම. ඒ ගව කාර තමයි අලුත් ආයජය කොබබන අපිට ගන්න ගන්න පුළුවන්ද කියන කාරමය ප්‍රධානම් සාධක ඉදිරියේදී රටේ සංචි තත්වය පිළිබඳවවා ඉදිට ියන්න කොහමද කියලා කම ප්‍රධාන කාරදක තුන්ම නිී තමයි පාඩු ලබන නත්තන් අර සංචිත වලට සංචි දෙේදින හිල් හරියටහ මටියය දෙන හිල් මුටියක කොච්චර දැම්මත් විදේශාජකයකකි නල්ලා ොලර් වලින් කොහෙච්ච මට දැම්මත් මුට්ිය හිල් න. ජය කියන ට්ටිය හිල් නන් එතකොට ලිප්කනවා ඉතියේ හිල් හැටියට බුතුමා කිපු වගේ දේශපාලක්නත් හිිල් වෙන්න ලෝග. රජ්‍ය යතන තියෙන්න්න පුලුව රාජ නිධාර ඉන්න පුලුව මේ හිල්වහන්න වෙනවා.ේ හිල් වහන්න දනාධිපත්තු මති හිදු ීරණ ඇරගෙන තියෙනවා කොයි අන්සේ හිල්වහන්න වෙනවා නැත මේ කරන්න වා ඒකනනි අර මුට්ටියේ හිල්වහන්න හිල්කරණය සමරට අඳුරගත්තාත් තාවකාලිකවත් පේවරක් ගන්නන්නේ නැතවුණාට සාධන කොමිෂන් සබහවලාවකාලෙකවක්කත් පියවරක් කරගන හැගැන්න බෑ ස්තීකරවම පියවර අරංතිෙන. ඔය කියන සිදධවට අදාලව සාමාන්‍ය පොලිසි ඔෙන්න්නෙේ ඒ සිදිය අ ර යු ට දාරව ද මඩල නිලධාරයක් වැයි ඉදිරේද ප්‍රසිද්ධ කරන්නපුල ැ පරක්ෂ ද න්න මුත් ඒකෙත් නිලධර දල තින. මේ අයව පපසුතාවට පත්කර මුදල් ගත්තු ොහෙද ඉඩම් පෙන් පු ආයජන ණදඩල හට පෙන හිට දශ ලක් ගලොත් ද තිනවා ඉතින් ඒ පි ඳව පරා පරක්ෂය ද පාත්ටු බාල සම්පර්ණ පරීක්ෂණයක් සිදුවමින් පවතිනෝ අවසානද අවශ්‍ය පීවර ගැනවා පිබඳව ආයු නැමතිවර හැටම පෞද්ල බල ොද මගේ මට පවරලා තියන රාධකාරය රාජකාරය මම ඒේදී ඒ පත්ත තරදි අනිත්වශයන්ුවට අදාලව ඒ විදිටම සිදුවිය යුතු. ඉති කොමිසමේ සබහපත්තුමා ඉවත් කිරීම කරලා අරවා නොකර ඉන්න කියන්න බෑ මෝදඒවත්දැ විදුලි බලමන්්ඩල ත්තොද ෙ සස්ථාව පිගත්තොත් ඒ පෙේෙද ගවිසුන් අසංකරුව සිනොපෙක් ආයතනෙක් එෙක්. ඒවා හොගක් අය විවේචනය කරනවා රජයට තියනෙවා විකර නොය කියකලා අපේ ප්‍රපත්තිය මයිතරහටභක්ෂණඇත්තුමාගේ කටයුතුත් එක් පේඒ රජයේ ප්‍රතිපත්තිය රාජි සම්පත් විකිනීම නෙමෙයි. නමුත් දැන් තැනකට විල්ලා තියනවා. හිල්ටික තියාගන රාජ සම්පත් කියකි ඉන්නවාද එතුට ඒ හිල්ටික නිසා මුළු රටක්ම වන්දගේ මනොවද නැත්තන් ඒ හිල් දෙක තුනක් වහලාදාලා තියාගන්න ලුවන් ඒවත් එක දනවාවද කියෙන තැනට දැන් විල්ලදිග ආයෝජන වැඩි කරන්න ඩොලාාදා එම වැඩි කරන්න අපනෑනේ වැඩි කරන්න ආයෝජකයන් ගේන්න උත්සාහ කරන අතරේ මේ ඊය පෙරේදා පොඩි කතාවක්ගයා ප්‍රමුඛ ඇගල උකර්මාදශාලාවක් ට න කියලෙ එකම නෙවී කියලත්ව මොක්දේ ඇත්ත කතාව. ඒ හොඳ ප්‍රශ්නයක් තු ැමකදම අපි දැක ස මාජමාධදී උඩක් සංසර්නය වෙනොමේ හයිද්‍රමණියක කර්මාන්තශාලා සියල්ල වහලා අප උයණ හද නොගෙන කාරණ එක සම්පූර්ණ අසත්‍යයක් සිද්ධිය වෙලා තියෙන්නේ. ඒඇගේ එක කර්මාන්ත ශාලාවක පෞද්ගලි කාංශයෙන් ගත්තක බදු කාල සීමා විවරලා තියෙන. තිය නිසා එක අපහුයට බාරදීලා. ඒ හිටපු සේව කියෝ යගේ අනිත් කර්මාන්ත ශලාවලට අනිියක් රන මයි සිද් වෙලා ේ හිුමනි සාමාගමත්ම ගේෙ ප්‍රශයක් පුුද් කරුව කිසිම විදිහින් ඒයාගේ ඔපරේෂණ එක නතර කරන්නවත් ලංකාවේ කවරුවක් කවර්තියන්නෙත් නෑ පෞද්ගික ගණු දෙනවා ඒ ගොඩ නැකිිල්ල ගත්ත කාල සීමාව අවසානවීම තමයි සිද්ධවෙලාත් තියෙන. හැබයි ඒවත් නැමත අලුත් නොකරන්න යම් හේතුවත් තියෙන. හේතුව තමයි දැන් බටහිර ලැබෙන ඇනවුම් ඇනුම් අඩු වෙලන්න ඇන උංගල වලුම් එක ඇනුම්ඹල ප්‍රමාණය අඩු සියක් ගත්තනම් ැන් පහ ගන්න යතයම අපිට ඇතිවෙලා තියෙන තත්වය වගේ පසු කොවි තත්ත්ව එක ලෝකයේම යම් ආර්ථික අර්බෝධයක් තියෙන ම උනහම ඇඟලෝම් කියනඒවා ආහර පානෝලට පස දෙවනර තුන් වනියට එන නිසා යම් පහත වැටීමක් වෙලා න හන්ඩ මනි සමාගමටි රන්නේේ. ඉදිරියේද අනිත් සියලුම්ම සමාගංකට බලපාන්. අය නැවත යතා තත්තුවයට පත්වනකං ආරක්ෂා කර ගැනීම පිළිබඳව අයජන මණ්ඩලේ සහජන මත්‍යංශයට පිහත්ත ඉදිරියේදී සාකච්ා කරලා කර හැකි සියරුදේීමම කන මුතුම තාව කාලි ්‍රොප්පය දැන් අපිත්වොත් කොවින්් කාර උතුම දැකක් කොවින් කාලෙ ෆෙක්ටිය යොම ද්වා. ොද ඒ වෙලාවෙ නෙම යෙන්නේ ඩ්‍රොප් කෙන්නේ ඉට පස්සේ ඒ වෙලා වෙ ඩොලර එක යනකොට හාරසීයට. ඒයට ලාබඋනාඇත්තර මොකද ඒයට මුදල්ලෙන්නේ ඩොලරෝලි වගේ එක තත්වයන් තියනෝ. අපේව කීීම වෙෙන් ආජින මාත්‍යන්ශැයටන කුමුණ තත්වයක් යටතේ හෝ මේ කර්මාන්ත පවත්ව වගෙනයන් ඒ සඳහා අප ගාස්ටු රජ ගාස්තු අඩු කරන්න ඕන බදදු අඩු කරන්න ඕන. ි ද ක් පවත්ව හ ිය වශ ට කරන්න බලාපොරොත් න. ර්මාන්ත හ ක් පිට න හම ක්න තිබුණන පවග ල ැයි මන්ත හ හ හල ොරුවක් ය න රුවක් ය ස හැටත් ලතෙන් නක් ියස්සන් කරන්න බලාපොරොත් න. ඒසා අයෝජ. පරිසරය ටිකක් හොදාාතට හැක්ලා තියෙන.යට ප්‍රදහනම හේතුූතමයි දේශපාල ස්ථාවරභාවය ඇතිවෙලා තියෙනවා වීදි සටන් නැතිවෙලා කියන්න නම්බෑ නමුත් අඩු වෙලා තියෙනවා ඒවා යම් මට්ටමකට සීමමාකෙක්ලා තියෙනවා ඉතිං නීතිහා සාමය ස්ථාපිත වෙලා තියනවා. නැවත පාර්ඩිමේන්තු ව වත්තුල පාලනයක් කෙරෙන බව ලෝකයට පේයනවා. එනිසා තමයි ආෝකව නැවත අපිත්ක ගියසුන්ක වේෙන දැන් අපිදක්කා මේ ම අුදකවිතර කාලය තුලේ ඇඟලුම්ම අපනාවනේට විසි අතරකින් විට අඩුවේ. එක අමරිකන්ඩොල බිියනයක විතර ඩ්‍රොප්ප එකක් මිඳ වැට මක්තියේ කියලා මතනක ආර්ථිකයට දැඩිව බලපානවා ඒ පිළිබඳව මොන වගේ අදාසක්ද තීරණ විෂය ඇතුළේ නතුව. අපි බලාපොරොත්ව වෙනවා සියට විසිපහක්ට විසිපහක් ොහෝත්ත යක. ප එකක් කිදිලේද ඇඟලුම් ශේස්ත්‍රය එනවා. ඒ අයගෙන්ම ලබාගත්ත දත්ත සහ ගෝලීය තත්ත්වය වලපුහම ඇගලම් ශේත්‍රයේ පව අනිශේත්‍රව ලත්තියෙන. දෙ අපි අප ප්‍රධානම අපනා එන බාන්්ඩේ ඇගලුම් නිසා අපේඒ ගැන විතරක් කතාකරුවට. ඒේ ත්‍රෙත් සීරතියක විතර දොප්පයක්ක් එනවා. අනිත් තඒවකෙත්වෙනවා කුළු බඩු වෙන්න පුළුවන් තේවෙන්න පුළුවන් රුසියාවේ තියෙන ප්‍රශ්නෙත් දෙක්ක තේවල මාකට් එකකට බලපානෝ ති මෙවැනි තත්ත්වන් තියනවා. දෙනිසා මේකට අපිට කළ හැකි මාකට්ක බැලන්ස් කරන්න අපිට බෑ. දෙැ හෙබිත්තරමිල වැඩිවෙනකට ිතරගෙනවාගේ කරට බෑපිට ජාතින්තරව මාකට් එක අපිට හැනල් කරන්න බෑ. තියපිට වෙන්නේ ඉන්වස්මන් ප්‍රමෝෂන් වගේ අපි ඉන්වෙස්මන් ප්‍රොටෙක්ෂන් ගැත්. අධාන දැගමු කරලා ඒ පිබඳව අපි කමිටුවක් පත් කරලා. ඒ පිලිබද අපිස ලැස්මක් රගෙන යනවා. යෝජන ප්‍රවර්ධනය වගේම ආයෝජකයෝ ආයජුඩ කරපු අය අරක්ෂා කරගන්න ඒ අය බටන කාලෙක ොහොම දි පවත්වගෙනයන්නේ සම්පූර් බර අයිලගගේෝ ලූට දාලා ආයෝජ කියෝ රටින්. ලලා යනතත්වයට පත්වනකගින් නැතුව මොකක්ද සැස්ම කියලලා මේනකර ියම් වැඩ පිරිිවොලක් අරම කල තියෙනවා. ජෝ එකතකින් අපනයන අඩුවවෙද්දී විදුලිබිල වගේ දේවල් වැඩිවෙද්දී සමරලට ආයෝජන හිතකර පරිසරයක් නැතිවෙද්දිී යුක එතන රැඳන්න නෑන සමරලාාවට බද වැඩිවෙද්දි. මේ වෙලාවෙ ගන්න අපිඇයිම එකකත් එක තුළයි යෝජනමත ගන්න තීරණවුණක් මේ යෝජන ආයෝජකයන රැබෙන් හේතුව කාරණ නෙවෙයි. එහෙම තත්ක් තුළේ කොහොමද ය බලාපොරොත්තු නිල්ලක්කවලට යන්න වෙන්න. එක්තරා දුරකට ඔබතුමත් එක්කවං එකඟ වෙනවා. අයිF පෝග්‍රයම් එක තුළ යනකොට එක සීරසීයක් ආයෝජකින්ට ආකර්ශණය නොවෙන්න පුළො. ොකද ඒකෙදී පදහන වශයෙන් අපිට තියෙන චෝදනාවත් බදු සහන දීම්. කොට දීර්ග කාලීනෝ බදු සහන දීමට ගැන කිසිම කෙනෙ ගුටහයද විෝකාටක්වත් පෝච්සිිටිය ඇතුළුව. මලි අරමුදල ලොකු එකඟතාවයක් නෑව. නමුත් දීර්ගව කලින්ම මම අර පාලිමේතු කිව්වාගේ. කලින්ම මේ යෝජනාමාලාව තිබුණ ඉතාමා. යුත්‍ර විධහමුදාවය විශ්‍රාමය වන්න රජේසේවය එක සැරේ දස ලක්ෂෙකට බස්සන්න රාජ්‍යායතන පහුවෝදාට වහල දාන් හම තිබුණෙන මු ජනතිිබත්තු මාට සයක කන්ඩෑමට හැකියා ලැබන ඇතික සාකච්චා කර තකොට සාකච්චාව හිට පු කෙනේ ඇතේ සාකච්ඡා කරලා මේ රලු යෝජනාමාලාව ටිකක් සුමට කරන්න අපිට කිය ලබල ඒයනුව තමයි දැ මේ තත්වෙන්ත් යන්න පුලුවන්කම තියන තිි ොහොම පහැදිලිබ යම එකවල් බන්කට රටගත ආයෝජනව තියන වැදගත්කම නොතේරෙ නෑ යයට පහැදිිව තියෙන. අය මේ ආයෝජනවලට සාපේක්ෂව දෙන සහන දීපුහම ඒයායජනවරින් වැඩත් තියෙනවද කියන එකයි එය පැහල්ලි කරන සමහරක්තැන්වල හෙමත් තියෙනවා. මේ වෙනකොට අපි ආයෝජකින් සහහා වෙනම පැකේද්ච එකක්. මේ තියන තත්ත්ව යටතේ අපේ සහන පැගේට නැත්ත හන පැකේ ජක්න්න බ. දිලිගැන්වීමේ, බොනෝ දෙකට කියන දිරිගැන්වීමේ කාරණ දිරිගැන්වීමේ කරුණු මොනවද කියන අපිිය අලුතෙන් සකස්කරග ෙනය නෝ පවග දවසේ ැබිනට අන කමටුව කුත්ර ැබ ැිනට කමිටුවකුත් පත් කරවා අමාත්‍යංශ ලේකම්වරු හදදනකෙන් යුක්ත විශේෂ කාර්යසාදක බලකාර්ග නාධිවත්තුමා පත් කළ තියනවා. ඊට අමතරව අපි ඒ පත් කළ තියන්නෙත් මේ ආයෝජකූ පලවාහරින ප්‍රධාන කාරණය. විදුලිබිලවත් දේශපාල් නස්ථාවරභාවත් වෙන දෙයක් වත් නෙමයි. අනුමැතියන් සඳහා යන්න තියෙන දීර්ග, ඒම පහසු කරම යිත් මතුක ලකර මතු කරන්ය ප්‍රශ්න දර මර්ගම රජමතුම ිට ම ඩොක මටේ පොෙේ ර රගන්න මරට අුත් හතරක් යන දක් අබුතුමාලගේ කලින් ආඩුව පෝඩ් සිට ප්‍ර ෙක්්ක් රග න ොට තක් ෙටි කාලයක් ඇතුලේ මේ ආයෝජන අවස්ථා උදා කරලන්න විේ ශවානක් මො කරමතරන පිළිබඳ පත් පවාසම්මත කරගත්තදකොයිද ඒ තර ඉතින් කෝම ේක්‍රමදයක් ඇතුේ අුරුත්තුන තරක් න සල්ලි අද ඒනවාගේල බල හිටිය ඒ සල්ලි. රති පට ර වත් එන්න ුරත් ව තරක් න ද සල්ලිෙරුනට හරිට යොතුවා යිතාමම් හොඳ කාර හොඳ ප්‍රශ්නයක් ඇහවේ. මේකෙද්දී කෙටිකාලීන සහ දීර්ග කාලීනව කියන පියවර දෙක් අපි අරක්තිය. බොතුමා දන්නවානේ දැන් මේක ම දන්න ඇයිද මේ තියෙල කොයිවිල හරි වෙනස්රන්න ඕන දැ පොතුමා ඉපදිලා බතුමාගේ උප්පැන සහ දික කුත්තියෙනවා. ඒ ක්ම ැයි ර සාාවකට ග ඩ ර ග පටි ග ිේ ර ක ග න්න ද නවා හර හමයකම ඩුපලිකේටුන නිසා මේ ක්‍රියාවලිය මග හැරීම සඳ කෙටි කාලී නව අපි අයිFC කියන එක අපි කොළොම් බවල බදධ්‍යස්ථාන විසිහත් වනි තටුව අරමගරතිනවා ඉන්වස්ට ැසිිරේශන් සෙන්ටගෙන. ඒකේ හදවත් වෙන්න අ කන වට ෙන්ට කමිටිගෙන මේකෙදීි රාජයේ සියලුම ආයතනල් අධ්‍යක්ෂක ජෙනරාල්. මේ ඉන්වෙස්ට ෆැසිෙන්ට කමිටියේ සාමාජක බටපත්ව බෙලර වෙන්න පුළුවන් වනසංගරක්ෂණ වෙන්න පුළුවන් ලෝකල් ගවන්වන් පෙන්න්න පුළුවන් එක්සයිස් වෙන්න පුලුව මේ සිල් දැරයින්න. එට අපි මාසිකව දෙපාර ක්‍රැස්වෙනෝ මම එක සභාපතිත්වය දරනවා. මේ අපිට එන ආයෝජකයන්ගේ අනුමැතියන්. අපි ඒ කමිටුවට ඉදිරිපත් කරලා අපිතමකු රජ පරිපාලනං ඒක අධ්‍යක්ෂ ෙදරාල්තුමාහරහා. අනුමැතිය ගන්නවා අපි ග්‍රාමකාරතුමාගේෙන් පටන්ග ැතු උඩ ඉඳම් පටන් එකොඩ අපිට පුළුවන්ගල තියෙනවා ඒත් එහෙම කරලා අුමතරම සති නක් විදර යන හෙමරල අරිවිද ගියවතු තුමක්ක අවරුතුනක් ඇනිද ඒකතම පාරග තියන ෙටිකාලන්න පියෝ එක වැඩ කරලා න හ අපිදැම මේේනු විසි හතක් ආයෝජන අපි කඩිනමින් අස්සංකල තියන උපරිම සති තුනයි අපිට සබමිත් කරබපු දවසිදලා උති දක්වා ීලතින පපරරිම සතිතුනයි අවසාන ගිසුන් අස්සංකිරීම දක්වා ගීලති දීර්ග කාලින පියෝර ඇටියට ආයෝජන කැබිනට මතිවර ජනාධතිපොත්තුම අමතමයි තුමා පත්කලතියන ඕවසයිට කමිටේක් අරිත් ගුණුවාර්දන මැත්තුමා සභහපතිත්වය දරන්න. මේක හරහා ආයෝජන නීතියක් අපි සකස් කරන්න බලාක. එ පන පනත්තියි කෙඩුම් පතකුත්තියේ ඉන්වස්මෙන්ට් ලෝය එක මොද ඒ ැතුව මේ කරන්න බෑ එක හැදුවට වැඩක්න ො නිත්‍යවත්ව ගැට ිස්න් ලෝ එකක් කියලා මොගක් හරරි එක රිිගියුලේෂණනයක් සම්මත කරට වැඩ නැි දව හතෙෙන් දෙදවා කියලා හතෙන් දෙෙන්න්න බෑ. මෝද හතෙන්දෙන් අරටිකම ගන්නඩ ඕන ගන්න බෑ. ඉස සියලුම මුළු විවස්ථාවේ තියන මේ අනුමැතියන් සඳහා්‍ය සියලුමාන පණත්. ගැන විශ්ලේෂණයක් කරලා මේවා කඩිනමින් ලබා ගැනීම සඳහා අලුත් ලෝ එක අනුසාරයෙන්. පරමටත් අපි සංසෝදන කියගේ බරවපුරත් ම අුත්තෙක හැදුවට පරණොට සංසෝධනය නෝනොත් කරන්නබ. ඒක මයි මේ කමිටු කරන ඒ ඉතාම සීග්‍රයෙන් කඩුතු කරගන නො මහිතනවා මේ අවරුද්්‍යවසාන වෙනකොට. අපිට මේ නව ආයෝජන නීතිය සම්මධ කරන්න පුළුවන් ුනොත් දැන් අපිට තරගකර ගොඩක්කින්නවා බංගලදශේ. තාම සරට තර්ග වියටනා එහෙමයි බොහොම ඉඩක් නිකන්දවා අදස් ක තු අන මැ දනවා ප සක පාුනි ංගලාදේශකල පාරනක ත්තු ගවට විදුලියත් යම් ප්‍රමාණක ඩු යතිනින් හයාම ලේබයකම සමයත් අඩුමිලට ගන්නපුල ඇති අපි තර කාරී වෙන්න ඕනේ ඇබැයි අ අපිට මොනවාඩු කෙරුව සියලු දේ නිකන් දුන්න. මේ අනුමැතියන් සඳහා තියන ක්‍රමවේදයට තුදක්ව නත්ත මේ කරන්න බෑ ත අපේ ආරම්භ කරලා තියනවා මහිතනවා මේ වසර අවසාන වෙනකොට මේක අපි ඉවරක්කිරූත් ලබන වසර එමුලෝට අපිට ඉතාම හොඳ ඉලක්කවොට අන්න දැබේ ආයෝජන කියන්නේ සල්ලිනේ දැන් අපේ හටවල්ල සමහර නිලධාරන්ට දේශාලක්නට සල්ලි පේෙන්න්න බෑ කියලන කියන්නේ කොළඹ රු හෝටල්ල ඉඳගෙන ි ේස්ල්ල සල්ලිතියාග බදන්න සිදලතින ආයෝජකන්ට තන්ගේ ව්‍යාපෘතිය නමති ගන්න සමහර ව්‍යපෘති රට ඇතුළට ඇවිල්ල තමන්ගේ කාර්යාල වවෘර්ත කරලලා ඉල්ලන්න මුදල් දෙන්න බැරු ඒ එක්යි දේර කපන්නේ දෙන්න බැරුව රට දාලගේ අවස්ථා ඕන තරම්තියනවා ඒක නේද මේ ඇතුළි ගොඩක් කලාට දකි ඒක ඒකත් අපෝබන් කියන එකමනෑ ඒකට තුළු දීල තියනමු ගන්න නුවෙකුත් තැන්වලින් අනුමතියන් ගන්න සිතවීම. හැබ එක තැනකට මේක කෙටි කරන්න පුළුවන්න්නද පෝට් සිටි කමිෂන් ඇක්ට අපි හදල තියෙන්නේ. ඒ කඇතුලට අනුමතියන්ගන්න තියන්නේ පෝත්්සිටි කමිෂණින් පමයි. එක සියලුමවරන්න උදාහරනකට යි සෝ එක. බි සෝන්න ඇතුල්ට නොන. පරිසරා අනුමැතිය ඉඩං අනුමැතිය හැම අනුමැතියම ලැබන්නේ. ිය එකින් විතරයි කලම්බ එකනොමික් කමිෂන් එක තියෙන කාලේ නැත්තන් මැද කොළඹ ආර්ථික කොමිසම තියන කාලේ සියලුම ව්‍යාපතිවට අනුමැතිය දීලා තියෙන්නේ ඒ කොමිසම FC එකත් ඒගේ ටෙම්පරරි මොඩල්ල අලුත් ඉන්වස්මටලග මේ දූෂණය වංචාේ සියල් ඇතුලක් වෙලා තියෙන්නේ ඒකර කට අපි බලන්න ජීයක නැත් මැද කොළම්ඹ ආර්ථික කමිසමේ තටු කැපිල තියනවා මේ දක්ොයනකොට. විියත්ත ආර්ථක යෑමත් සමගම තමයි මේක පටන්ගන තියෙන්. එ තඩු කැපිලා තියෙන්නේෙ ඇයි තඩු කැපෙන්න කැපෙන්න්න කප්පන්ගන්නයට පකාගන්නයට දොරවල් විියුත්ත වෙනවා. ඒගේ අතුර නැතු අරන්න බෑ ති මෙෙන දොරවල් ලේසිය කරරිනවා කෙලක් නෑම මේ විශවාස කරන්න මොක ඒකට එන්න පුදගල හැටියට හොඳෙනෙක්කවත් නික කරන්න පුළුවන් අර්ගෙනෙක්කවත් ගාවක් කරන්න කරන්න. දොරවල් නැති කරන්නවා. ඒර ම එක කෝදක් තිය නොන න මේ තමයි පිදැන්රනය. කොට ඒට හොඳද දෙයක්ක්තමයි විශේෂෙන් ආයෝජන වගේ තැන්ගල ඩිිලයිසේන් වගේ කැන්ීම ිලල් කරනය වගේ තැන්ගුලට යන්න මතන ඒවටාපි. සමරලට නොයන්නේ සහ යන්න නොදී හිරකරලා තියාගන්නෙම ඒමර රාේ කලින්ි කතරාවේ මුට් ෙහිල් කරන්න ඕන නැමතමයි එහමතමයි වෙලා තියන මුද ආජනමනලෙ ගත්තොත් කස්්ටම් වෙරිෆිකේෂන්ස් බියවයි වරිෆිකේශන් සියල්ල වෙන්නේ මාර්ගත තාක්ෂණය ඔස්සේ දේ යම්මටමකට ඩිජිල් කරන වෙලා තියනවා නමුත් දි වෙලා තියන මේ කනේ දැන්න හමේකේෙම මුලටික යෙනවා ඩිජිටල් කරණය වෙලා අන්තිමක අපහෝ කොලේ තමයි තියෙන දැවදාාරනකට ඉඩමක. uh, o gatot දැන්ි පප ඇගලි සරකුණන තියන්ු ඇගලි සලකන තියන්න වෙලා යෙන්නේ ී අනුල බල පො හොෝපපු ද නිම යෝජක ආපුම ආයෝජක පුදුම වෙනවා මේ තින්ත කූපිය ඇගිල දාලා අරගෙති බහ අපි ආපව ගල්ලියුගේට යනවද නැත්තන් ඉසරහරද යන්න එනකා ඉති මේ එකඒ කරන්න බෑ කනකාහෙරත් ඇමතුම කම්ප්‍රේහන්සිව් ිල්ලයිසේෂන් එකට යනවා ඩිජිකෝන් කියලා එකට නමකුත් ල තිනවා ඒකද ආරම කරවා ඉතිං එකකට සාපේක්ෂවා අනිත්්‍යක. යිය නොද අපි බියෝය එක විරිෆිකේෂන් ඔක්කොම ඩිජිටල් වුනාට ඔප්පපු අසංකරන්න යනකොට අර තඩි කොලෙ ඇඟිල තිින්තකව බන්න්න ෝරන්න වැඩක්වවෙන්නන්නන්නේ තිඒකහැ හොන්ද අමතිවරයකර ජනාද ාරදිී තියෙන තුම රම්ම කල තියනවා එක සිීකරෙන් යනවා ඒ එක තමයි එක්ම විසඳම. ර අඩ කිරීම ස අරබතුමාක් ෙදවාගේ මේ එකැන සම්පූර්ණ ක්‍රියාවලියම ඩිජිටල් වෙලාගේත් අන්තිම කොලේ අත් සංකරන්න තියාගන්නම ඇද හම න එතන අතාවහක් කරගන්න පුලුව ම රගන්න. හමන් කන්ටෙක්ට් එක තියාගන ඉන්න කරන්ටෙක්ටගේ වාසිය දීර නිසා ද එක ලේසින්කවුරු තතාරන්න බලහත්කාර හරි කරන්න ව ද කරන්නවා. සමර වෙලාවටදැ අපි දෙක්ක ආන්්ඩුව පාර්මෙන්න්තුරට ගෙනාව නැතිවනත් ප්‍රතිත්‍රස්ට පනත ඉක්මට අරගෙනන්න උත්සාහර. එවනි උත්සාහයන් කපයක් ගත්තා එතර ොනන්දුව අතින දෂන විරෝධී පන තර්ගනය. පරන්ත ටේබල් කෙරවා එතකොට ඒක හොඳයි ඒ අනිමාර්රෙන්මක හැබැයි ඔය ඔබතුමා කිව්වටට දැන් ඕවා කියල කවුද කරන්න දැකන එතකොට මොන පත් දැන් ඒහක් තියනවන කියන්න බෑ කියල නමුතුේ ගෙන්නේ හැබැයි පනත්තින් විතරක් මේක කරන්න බෑ ො පේ තියනවා තියෙන්නේ හු නොත් කරන දේ හු නැත්තම ො එතුකොට දවසට කිය දහුවෙන්නේ කිය හුවේ නැද් ඔබතුමා කලින් කියීපිගතම විසඳ. ඔය පනත් දෙමේ ප්‍රතිතත්ව පනතේ වෙන හොඳ දේබල්තින දේශපාලන ස්ථාවරභාවය තියෙන්න්න ඕනේ සංචාරක කර්මාන්තය හෝ ආයෝජන රටටෙන් තියක වෙන හොඳ පැත්තක් තියෙන. දෂණ විරෝධී පනතය තියක තියෙන් ඕනේ මොකොද වෙලාහහුනොත් මොකක්ද කරන්නේ දඩුවන් මොනවද කියලා බය කරන්න හරි පුළුව හැබයි ඒක තිබුණු පලියට න මේ වන අතරවේ කියෙලා හිතුවොත් මහිතන්න හම වේ කියෙල් හොඳම දේතමයි ඒ ඩිජිටල් කරණය තුළ පුළුවන් තරන්, ඕනම දෙයක් සදා යන්න තියන පියවරය නඩ කිර. යජ පැත්න යන ති මං ප්‍රහනම තිවර හැටින්න කොට ොර්රත කාර්යාලෙත් ප්‍රහණ වද්‍යයාතන ොලත් ම කිරු හෙකයි පුළුවන් තරම් පියවර ගානත් අඩු කෙරවා මුණ ගහැන මිසුගානත් අඩුකෙරවා එපොයින්මන් ක්‍රමීයට විතරක් ඇතුල්ළගන්නන සකස්කර එක සියට අනුවක් මගෙනැ සියක්කි සයට අනුව කනපහක්. ඒගේ තිබුණු දූෂිත තත්වන් පෙනස්සුන ඉතිං අනිත්තන්ස පොලත් මේක තමයි තියෙන එකම ප්‍රධානම විසුඳු වැඩ කනම එත ද ඔබත්ය එකදුවවා එකඟවේ නොකොච්චර පනත්ගෙනවත් නීතිගෙනාවත් වැඩ කරන අයත් එතනන්න පුළුවන් තැනින් වැඩේ ගන්නවා අර මොනාදව රේදුරු බලපත්‍රර ලබා ගන්න ඒවාවලුත් කරන්න වෛද්‍ය සාතික ගන්න තැන්වල පේවර අඩු කරලා අන්තිමට පොයින්මන් සිිස්ටම්ම එකක් දෙම අතිමට පොයිමන් සි කරන්න පරංගත් ග ඒ . එක දුරකතයකින් දාහන්න පුුවන් එකයි කියන්න එතනට මටගේ වුන්. එහෙමගේෙනපුහම දුරකතන දහයක්පුදර තියාගෙන දසටකක්දාන සමහරක් තරව කරුවන්. ඉතිං අපේ ඉතාම දක්ෂයි මොුණ ඩිජිටල් කරනෙන් වනත් ්‍රංගලාගේ හිල්ලා අලුත් ක්‍රම වේද හොයාගන්න හොඳ වැඩලට වැඩ අනකට කරන්න මු ඉතින් අපිට පුළුවන් නේ කකු්ට කන්න මට පේන නැති කරන්න පුළුවන්ද කියලා මහක ඉගනගත්තේ විශෂෙන්ම මොර්රත දෙපාතමේන්තුවෙන් සානීත්‍යවයි නැති කරන්න බෑ නමු අඩ කරන්න පුුව. ඒම රජවවිදියට උත්සාගත් ඔබතුම සහන් කරවාගේ ඔබතුමත් උත්සාකර ගොටා ේ ජනාධි පිත්තුම අයිතන්ට දිය ලත්වැඩේ බැලවා හැබැයි ඊට සතියකට පස්ෙත් ඒකම මන අපි මොකක්ද කරන්නගෙන ට පශායිමත් අපි දඩුවන් දෙනවද සමායහද හකල් පෙනනක කර මොද න් ත්ත ැ බද්ියන් නිල දරීද අට ගොඩ ගත්ත. සිිලබාරයට ගත්ත සමහරක් පරිගණක ක්‍රියාකරුවු. අවසානෙදී නැට්ටුවක් එක නැත්තම් පරිගන්නක ජාලය යුද හමු දාවකේ සිගනලල්කුවට ම බාරද. නැත හ ික මක් ර වනකරන ත කර කර වෙනස් කරන පතකරියල්ල ති හ නොද නටත් යද දාවතමයි බැක්කෙන් එක සහයයි පරිගන කංශේ බාර ඉන්න නමුති බැෑ කියීලා බෑමි කොහමරි කරන්නොනේ වෙලාලතින්න්නන්නේ මේක නෙේ පැනල මේවා දෙන්නත්තා ඉන්නන. දැන් ඒකාලේ හොඟක් අයි අපිට සමරක් අයි අපි කිවවා දැම් මේ කාමාරු ඉසට පොඩිගන්න දීපකම මේක රක්ගාල කරගන්න පුළොන. එහෙම හිතනා අයත් ඉන්නවා. ඉතිං මේක දේසිකාරයක් දෙම එකම කිවේ සෑම අන්සකින්ම හැබ යර ඩිසිිටල් කරනයට ගිාම. ඒකොට ඒකින් අවම දක්වා නැදි කිරීම ගේෙේ දත් අවමේ දක්වා ආරමේ දෂත තත්වන් ගෙන අ ිටම් ම යෝ ර ි න ොච්චර වැදගද කිය ප දන්න ලොක ගොඩක් ටවල් ි ිටල් කරන ගඩක් කි රට ගිල්ල න පි සමරලට කිවර්ර දම මත්තුරන ඇැබයි වෙලව වවර ග නමුත් ද මදක ටක්න දකොයා ගත් ඇතැම් රටවල්ල. සෙක්ක ඩ කාඩක් කරග නෙේ ෆෝර්න එක විතරක්ර නිලට බිහින්නේ කිව කිවාරකස්කෑන් කරල තමයිගේගවීම කරන්න ඒත් තවමත් අපිට අලුදේවල් විහට දැන තරම් අපි පිටි පස් නෙන්නේ බැයි ගොක් දෙවල්වලට විුදුමතියෙනවා ඩිජිටල් කන ඇතක අපිට ඉසරට යන්න පුළුවන්නම් ඒ හරා්‍ය පේතාවේ ඇතම අපි ද ආෝජන වැඩිරගන්න නිසරහා මොනවගේ ක්‍රියමාර්ගද දිලුම් රජමතුමා රගන්නන්නේ ඒ මනවාද අපිට පේ මම කියපු ක්‍රියාමාර්ගක ප්‍රධානයි තාව කාලි විසුදු ම කිව්වා ීර්ක කාලීනව නව ආයෝජන නීතිය සකස් කිරීම. මේකදී අපිට දින හතකින් ම ඉලක්කෙ දින දින හතකින් ඔවුද බෑද කියලා ඔවුනම් සහමලින් අනුමතියන් ලබාදීම තමයි දි හතක් ඇතුළතේ. තකොට අපිට ඩුබයි සහ පංලාදේශෂවි්‍යත්නාමෙත්තෙක්ක ඒ අන්ශයෙන් තරග කිරීම හැකිියව තියන ඒගවට ඉදියවත්තෙක් කත් අපිට දැන් ඔලොක අබියෝ ගැත්තියන විශාල රටක් නිසා. අද චීනය ඉගාවට ඒ ආස්්‍රිතව රටවල්. අි ගත්තොත් අනිකුත් වටවල් වලත් කර්මාන්ත මේ ප්‍රදේශයට ගන්න යම් කිසි උන්දුවක් තියෙන ඇතකොඩු මෙතෙදදි ඉන්දාව විශේෂෙන් ඉඩම් පත්තෙන් ගත්හම ඉතාම සහනදායි හෝ නොමිලේ. ඉඩං ලබාදීම කටයුතුත් කරගන යනවා. ති මේ වෙනකොට අපි වැඩ ඉඩක්ක ක්‍රමාණ අපි අලුත්තෙන් ජනාතිපත්මකොතෙස් පරිදිී තිරිකුනා මාලේ කප්පල් තුරේ මාන්කුලම්වල එවගේම පරන්තන්වලසාකේකේ සිමෙන්තිිකර්මාන්ත ශාලාවාස තිබුණු ඉඩංවල අපි නව ආයෝජන කලාප ආරම්ම කරන්න බලාපොරොත්වනවා අලුත් මොඩල් එකක් අරත්තේ ඒන්නේ ඒ ආයෝජන කලාප වනත් පෞද්ගලිකව පරිපාලනය කරන්න අයෝජකෝ ගැනල අයෝජන කලාපට ආයජක ගනොයි රක්නමේ අයෝජන කලාපෙට ආයෝජනය කරන්නත් ආයෝජකෝ ගෙන තැනට අපි කටයුතු කළ තියෙනවා. ඉටමතර අයම්ඹ ඉරන්නවිීල්ල වයිසෝෆෑමරිකාය එක ඉඩම සහ බිගිරිය දෙැනතිය නාආජන කලාපය අපි ලොක කරන්න බලාපොරප්තියවා. ඉටම්පතරම ජනාතිපත්තුමා පිට ඔබ දෙෙස්දීල තියෙනවා. මූලිකවම මහවැලි ව්‍යාපාරය සැලසුම් කිරීමේදී සිිස්ටම් A සහB. කියන ඒ කලාපය සහ බී කලාපය පසුව අතඇරල දාලා තියෙනවා ඒ මහාවැලි කඩිනම් සංවර්ධ්‍යාපෘතිය තුළින් සංවර්ධනය නොකර මෙන්න මේ ඒ සහ බී කියන කලාප දෙක වල ඉඩන් සමහරකෙව වන සංග්‍රක්ෂණ වෙන්න පුළුවන් වන ජීවී වෙන්න පුළුවන් මේවට ගැසට කරපු යම්යා ඒවත් තියෙනවා ඒවගැන්න විශේෂ විශ්ලේෂණයක් කරල්ලා ඒ කලාපවලින් ඉවත් කරන්න පුළුවන් ඒ ඉවත් කරලා අපනායන්න කුෂිකර්මාන්තේස. මේ ප්‍රදේශ දෙකට වැඩි උනන්දුවක් සහ වැඩි වැඩි මුද ලක්යොදවල අපනායන කෘෂිකර්මාන්ත කලා වැඩියට සංවධනය කිරීම සඳහා අපි මේ වනකොට ක්‍රියාත්මක වෙමින් පවතින ය එතරම අපිට මතු කරන්න පුළුවන් දේශී ආයෝජකයන් දේශීව්‍යසායකැන් රැකගන්න අපි මනවාද කරන්න ගෙනක. ඇත්තරම අපි ප්‍රමාණවත් අවධානයක් ඒ කණ්ඩයම් වෙනුවෙන් දෙනවා කියලා විශවාස කරනවා අපි පුරුදු වෙච්චි ටක්තයවා දේශය ව්‍යවසායකයා දේශය අයෝජකට වඩා විදේශය ආයෝජකයන්න එක ගැටිලා අපේ රායකය මෙවනි තරමතු කගරන්නවන කරණනීමේ දූෂණ ක්‍රමිතා වංචාාවලට යන්නේ. දේශය ආයෝජකන් වසායක කියන නිතරම් ොනන්දුවක් අපි ප්‍රමාණව අතරම් දක්නවා කිය. ැලි ම න අපි ප්‍රමාණවත්තරම් දක්ොල තියන. තමයි මගේ පෞද්ගලි දහස මතිවර හහිටි කියියන තාවන්න ඕනත් අප එක ඉතාම සරල්ලයි. විදේෂ ආයෝජකය කරහා විදේශ මුදල් නවා එක පැදි. ඉන්වස් මටක තියනවා. යාලගේ කර්මාන්තශාලාාව ස යන්ත සූත දිය ටිෆ්‍රිය අවිදෙන්නේ. ඉන්වෙස් මටක යන එක රට ලොකුද දෙයක්. ඒගවර ලැබෙන රැකයා ප්‍රම කතුම අිට තියෙන. එතකොට GDPDP එකට එකතු වන්න. පක්න් හැබයි අපි විශ්වාස කරන්න එ පැයි අඩුමතරම සියට පහක් අඩුමතර සියට පනහක් ඒ මවුරට යන්න මෙපෑ නැත්නම් කෞද්ද යෝජනය කරන්න හැබයි දේශී යෝජක කාාජනයකරෝත් අප ජඩප ග්‍රද්දායක වෙනවා ඒ මුදල එතුමගේ ගිනු මේ හරි කොහරි පවත්තුවාගෙන යන්න පුළුව තත්ව අප හදන්න ඕනේ ඒ ට ඇතුල තින ි දැම් ිිය එකගේ වැටම ටීම අප දාලා රීන් වෙස්ම ප්‍රජෙක් ආරමක න තමයි අලුත් අආෝජකයෝ ගන්නනගන්න දගළ නො වගේම ආයෝජගය කරපුගෙනාට තව ආයෝජනයක් කරන්න අපි උනන්දුු. ඒ කර්මාන්ද සහලා තියෙන කන අනිත්තක කදන්න අපි අරසහන ටික මදෙනවා. ඉඩ මදන. අ මුදරට මි පහසු ංන්ික සපේලාද. හෙමත් අපි පුළුවන්ගලතින විසාලාල දැන් රීන් වෙස්මට් අපිට මේ අවරුද්දට හත ලිහක්ක. අපිට කරන්න පුළුවන්ගලා තියනවා අටේ ෝල්ක ො. ලක්ස පහයි අවමඩො ලක්ස පහ ප්‍රිෂෝල්ඩ එක ඉක්මපු. රීස්රීන්ස්මන්ස් හතලිියක් මේ අවුරුදුර මේ කාර්තුට විතරක් අපිට දිරිගන්නවන්න හැකියාවලබලා තිරති මගගේත් වැඩිවිශ්වාසය න්න වැඩිවිශ්වාසනම අප පිටිියයගන්න විශවාසය තියනවා. හැබයි වැඩි ප්‍රතිපාලය තියෙන්නේ මුල් තැන දේශය අයෝජකෙන්ට දෙනක තමයි. හව සහ ශේෂෙන්මතන සුළ හමදධි පරිමාණ විවසායකයෝ. අපි දැක මහ පරිමාණ ව්‍යාපාරිකයෝ ව්‍යවසායකෝ එක කාලෙක ඔුන්ගේ විදශ ිනුම්වල දොල පා කරල තිබුණ කියල කතා වනා අපි දොල්න් හොය හොයිඉන්න කාලෙක නමුත් ඒ අතරි සුළු හාමධ්‍යිරිමාණ ව්‍යාපාරිකයිෙන් ගොඩක් අපවස්ථාවයට පත් වෙලා ඔය පරාට ඇක්ට එක වගේ දේවල් වලින් ඔවුන්ගේ අන්තිමට දේපලත් සින වෙලා ව්‍යාපරත් හල දාලා පඩිගි වන්නක් බැරිත්වට පත්වුණා අප සුළුහ මධිපරිමාණ ව්‍යසායකින් ගැන විශේෂෙන් දියුණු වෙන රට. අනිවාර්ප මකද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයිින් නැතුව. ඒය කියන අපනනාෑනකරුවන්ට සප්ලයි චේන එකක් නෑ. එතකට එතන ගැප්ප එකක්ෙනවා. මොකද මහාපරිමාන ආයෝජකයෝ දුවන්න නං සුළු හා මධ්්‍යි ප්‍රමාණයේ බැකප්චේන එකක් තියෙන්වා. ගෙන දුව කන්න බෑග තයි මංකිවේ ආර සපයන ට්‍රන්ස්පෝර්ට්පයන පෝ කට් එක ගැල්ලා වෙන මොක් හරික් මහන ෝ්කට්ේ හරි විගුණ ගන්න කවරීමබ. ඒ සබ් දෙන්නහ සබ් දෙන්න හරි ඒක තියෙන්ම. එතුකොට එකක් තමයි මේ මහපරිමාන ගැන ආයෝජන ගැන අවධානය යොමුණට එවයි ලැබෙන රැකයා ප්‍රමාණය ගැ බැලුවට අර පිළිබඳ ලොක අවදාන. තිබි නෑ ඒන්දා අපේමාත්‍යසි අරම තයි Bක ති එක්පෝට් ිවලමන් බෝඩ් එකත් මූලිකව ලි තතුළත් මුලි ඇතුමායි කාලේම යරම් බැලවාඒ සංකල්පේ ඇත්තටම එක්පෝර්ඩ් ඩිවලප්මන් බෝඩ් කිව්වට එක තිබිලා තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකය ඉන් එක්පෝටර්ස් ලත් එ එක සම්බන්ධක. ඒ හරහා අරයා පසු කාලීන එක්ස්පෝර්ට් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ පාලම තමයි EඩB එක හැටියටඒ කාල ඇතිකට. හැබයි පසුව මේකත්තර, ුක් ෝට් ට තක් ෑග ෙන රුදන්තිමට උත්වයා පත් ව ක් ෝට් ෝඩ් එක පත් ව ලොක ව්‍යාපාරක ලාගන්නක බවට් ්‍රමක්ක්‍රමයෙන් පරිනාමට පත්තුලා තියනෙන. දයිති අපඒ එක අපව් වෙනස්කරගන යනවා. අපි මූලිකව පක් වන් ජ් කියෙන ලෝක උගක්කරටවල්ල තියෙන ංකල්පය අපි අයටට දීල වන්විලජ් කැඩියට අපි දැනට එක ප්‍රාදේශලකම කොට්ටාසයක් ගන්න ඒ කියලා අපි උපදෙස්තිලලා තියෙනවා මේක අපි කියන හදන්න කියලා තියෙනවා අපනායන සංවර්ධන සමිති. සම්පකාර සමිති හැටියට හදලා දැනටම ඒ පලාතේ තියන කර්මාන්තය ප්‍රවර්ධනය කරලා අපනෑනකරුවන්ට සම්බන්ධ කරන්න මේ වෙනකොට සැලසුම සකස් කරන න උදාර උඩුනුවර ගතුත් පිත්ල කරමාන්තය තියනවා බැයි කුගුල පහන්යි වයි එක හදදින්න ඒව කවුරුත් අපනනාෑන කරන්න කවු ගන්න හැ තික සම්ප්‍රදායකයි හැබැයි මෙතන අ අපනායනකර ඉන්නවා දොර ොක් හොන අය ෑම් ෂේඩ් හොෙන අය වෙනත් පිත්තල නිස්පාදන හොෙනන යාට ගන්න තැනකුත් නෑ ඉ වෙන මේ දෙක බ්‍රරිච රන එක වන් වි ජ න් ප ඩක් සකල් පෙහර ප ෙක්් හර ිරන ලාපොත්තුන අලුත් සභාපතිවටෙකු පත්තුලලා දන ේවනේ සැසුම් සකස්කරගන යන් සංවර්ධ නිල්ලධාරක්කි න්න හම ප්‍රදශලයකම් කොට්ටා පන සන්වද මන්ඩල මෙතෙක් ලොකදක් නොවනට. ඉතිං වන් විලේජ්ජ එක කෙසේ තත් මූික ප්‍රාදිශලයකම් කොට්ටාශතුන් සේ විසාහතර අපඒකා රම කරන බලාපොත්තුවන ඉතාම ලඟද. කිව්ගේ ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම නයෝනි විිතල නිශ්ා සබන්ධ උගල පානහදාගෙන බලගන්න හැයිඉටට එඇන්න විකිනවා ඇ ඇ අපි ියන කතාදත් ඔබතුමන් මතුකරා වගේ දැන් තෙල් පෝලික් නෑ පහුගේ කාල වගේ තිබුණු පෝලිම් තත්ත්ව අඩු වෙලා තියෙනවා ජනතාවත් එලියට බෑල තමන්ගේවශ්‍යතාෂ් කරගන්නවා පුළ පුලුවන් ප්‍රමාණවලින් එතකොට ප්‍රශ්නනය උත්තරයක් කම්බුණාවගේ පේන්න තියෙනවා හැබැයි කිවග සම්පුරර් නත්තරයක් නෑ මහා බණ්ඩාරයට සල්ලියන ඒ ප්‍රවාහ නිසි ආකාරෙන් සිද්ධ වෙන්නේි නෑ අනික් පැත්තිත් දේශපලන ය බැලුවත් එහෙම නිස්ථාවරව යෙනවගේ පෙරුණට යම්මම් කැලම්ඹීම් කුල්ලො ලිින් ඇැදීම ඉල්ලීම් එහෙම ගොඩක් එක්ක ඉන්න අප පි බඳව මේන්තිම මිනිත්්තු කීපය කතා කරන්න හිතා ගත්තොත් තු ජනයරන පොදජන පරමුණ ොඩක් න ලා පොත්තුව ෙන්න්නවා හිටපු ජේෂ් ඇතිවරුව ම මන්ටආයිම පපුරදු පටුවවල වාඩිවෙන්න පුොරුදු විදිහට අමාතර ලබාගන්න ඒ පිළිබඳව ඉල්ලීමම් කරල තිබන ඇවිටිරලතිබන ජනාධිපතව හම්ුවේ තිබන නමුත් ඒදේවල් සිද නොවන්න ශෂයට ක්මද. ඒක ජනාධිපත්තුමාගේ තීන්දුවක් මොකද එකක් තමයි ඇමතිවරු විශාල ප්‍රමාණයක් පත් කරන්න පුළුවන්ද කියනෙක පිළිබඳව ප්‍රශ්නි උත්තියනවා. පත්ති ගත් රජම තිවරුන් යි මුදනට ඉන්න කැවියන ඇතිවරුන්ට කරන්න පුළුව ඇමති තන තුර ගාන තියනගෙනක පිබඳුවත් ප්‍රශ්නයක් තින සමානකය කතුත් අමාත්‍යන්ශ දාහයක දොළහකර. වැඩේ අයට තියනවා මමනං හිතන්න මටනං අමාත්‍යංශ දෙකට වැඩිය ම පහුගේ කාලෙක් බැඩු අයිකත්ත මාරුවෙන් බැලුව යමාතයන්ශ දෙකට වැඩිය කොටහ වැඩක් හරිියර කරන්න පුළුවන් කිවෝත්තේ ම කිය හරිර නොකරනො. තාම අපහසුවෙන් වෙන්න ඕනේ කරන්න. ඉති දෙපැත්තක් තියන ජනතාවගේ පැත්තෙන් කැමැත්තක් නැහැ. ඇම කිවගේ ලොකු අටවල්ලලඋනත් අඩු. ඒ කැමිට යිති වෙලාතියරනේ හැමයිකට පශ්නය කමවේද හැදිලන පරණසාම්ප්‍රදායික ක්‍රමයනේ යන්නේ දැ ඇමතිවර පත්ත යන්න ඒකම්වරෙ කින්න නේ හම මාත්‍යන්ේට එතකොට ඒ වන ටන ලකම්වරය අවිතරක් එක දුවන්න්නැයි හෙම වෙන්නන්නේ හන හෙම පශ්නයක් තිය යි පොදුවේ එලිය මතයක් තියෙනවා වැඩිපුර ඇමතිවරු පත්කිරීමට විරුද්ධ ජනාධපොත්තුමා දෙක මැද අතර බලලා. ම ද ීදක් ගන්නන මහි තන්නේ අපිට අයිතියක් තියනවායි කියලා ඒකට බලපෑමක් කරන්න. ඔබතුමා කිව්ට ඔය ඇමතිවර මල්ලිම් කලා තියනවායි කියලා මහිතන සසිලු නාමර තියන කිය කෙක් දෙනෙ තිනවන පුලුවන් බයි හිටපු ඇමතිවරු ඇමති තනතුරු නොදරමින් පාල්ලිමේන්තුව තුළ ඉඳගන්න. අපිට විශාල රජයට සහයක් දක්වොනො. මේ තත්වේ ස්ථාවරමට්මට ගනීම සඳහා.නිසා මගේ නං මතිය එයා එෙම ලොකෝට බලපෑම් කළ නෑ කියනෙ එකයි. එයා එහෙමනක් මේ සහය දෙන්නේ නෑ න පක්ෂේ හර හිල්ල ි විරුද්ධ ඩට කරන්න ට ය හැ හම සාකච්චාවලා තියනද හර තැංගවල දට ම පක්ෂගේ සමාරක්විට පි රාජ්‍යමතියවරු නිසාබේ තැගල සාකච්ාල නැදන්න නෑ හෙම සාකච්චාවක් අපන තැන සිද් කියලලා නැහැ යි නාධපොත්තුමාගේ අපට දන ගන තියන කාන තමයි හෙම තද බල ලෙ කවරක්ත්ම දතුම ගොල් අතට තට සාකච්චා යන ංගිතන්නන්නේ ගොල්ලම. ඇ අබෝධරගන තියනවා ති මංගිතන්නේ සුදුසු වාතාාවරණයට රට පත් වනහම එහෙම කරන්න ඉන්වද මොදම දන නෑ ජතිිපත්තුන් ගේ තිීන්දක් කගේ පැත්තක් තිය. ද පෞගේ කාල කතවුණනේ පොහොට්ටුවේ ක්ඩායමක් විපක්ෂයට ගිහිල්ලා විපක්ෂේ නැති ඒ ටමාර්හ සමාජමාධ්‍යය තිබුණු කතා එක්නෙක් දෙන්න ගෙම මත තියන්නත් පුලුවන් අපි ගියානේ දැම ොඩහක්ගේ දනසැමොත්තුමතකහෙම අපේ සභහපොත්තුමත්ගේ හොට්ටේ එහෙම කොටහක්. හමහිතම කොටහකුත් ගිය නමුත් අනිත් කොටහඉන්නෝ ඉතිං දේශපාලනය එහෙම දේවල්තියනො නමුත් මහිතනවා රජයත් සමඟ ඉන්න පිරිස. දැඩි ස්ථාවරයක ඉන්නවා ප්‍රථමයෙන් රට සහ රජ්‍යස්ථාවර විය යුත්තුයි දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් ඇමතිකං ගන්න කලින් ෙන තැන සිෙදන ඉන්න එනිසාතම ඔබතුමාල දකින්න මාධ්‍යිය වුණත් පාර්ලිමේන්තුව තුළ ඇමතිකං නොදරණය විශාල සටනක් දෙනෝ පාලිමේතු තුළත් රජ්‍යය වෙන් මනුගම රජ්‍යමතුමාලත් ඉස්සර පෝට්ටෝ වෙනුවෙන් සෑහෙන පෙනිහිටිය වැඩකරා දැංගෙහෙම ඒ වැඩෙරනේ පෝටු අ අපිආරම ආරම රව පටන් ගත්තව. රි.ඒ ඒතරම් හයික්ද පෝටුවත් එක් නෑවගේ පේන එලියම් බලුවන් නෑ හෙම එකක් නැහ. අපේ පක්ෂ ්‍රී ලංකා පොදුජන පෙරම එක කිසිම කෙනසක් වෙලා නැහැ අදනත් පාලමේතුේ වැඩි මාසන ගනක් තිේන්නේ ්‍ර ලංකා පොදුජන පෙරමුටත් රනි ලිකම සිහම ඇතුමා නාධීපතිවර හටට පත්කිරීමේත් සන්දයකසිය තිස්හතරෙන් මංහිතනය හතරක් කෝපහක් ඇරුණුකොට අනිත්සි්‍ය අල්ලබම ලැබුණ. ්‍ර ලංකා පොජන පෙරමුුණේ එනිසා ඒකි වෙනසක් වෙලා නැහැ. නමුත් පහෝගිය කාය අපි බොරු කියන්න ැහැේ පහගිය කාේ ඇති වෙච්ච දේශපහන තත්වත් එක් සමහරක් අවස්ථාවලදී මනං හිතන්නේ ගනාධිපොත්තුමා ගත යුදු තීන්දු තීරණ නොගත් නිසා පොදුජන පරමු න්නේ. මගේ ඇතුළුවෝ සරු දෙනාගේ මුරල්ලක යම්මට්ටමකට බිඳ පැටු. අපි නෑකිවොත් එක බොරුව දැන් ඒක අප හහරිගිල්ල තියනවා කියලා කියන්න පුළුවන් නමු ගම්මට්ට මේ හරියට මහරිගීල්ල තිනවද කියලා ම හිතන්න නෑ බරු කියන්න බැසිර සියක් හැබයි ඒ හරි ගැස්සීම සඳහා කළ යුතු දේවල් අපි දැන් ආරම්භ කරලා අපි ආසන මට්ටමෙන්ඒ පක්ෂ පසිත අංගදාන කටයුතු. කරගෙන න්න පෝට්ටගේ සාමාජිකට වරදක් කියන්න බෑ. ඒ තුනෙන් දෙක බලයක් හැට නම ලක්ෂයක් අපි ජනාධිපොත්තුමාට ලබ ලදුන්. තිං එතුමාටඒ පරිපානය කරගන්න බැරිවීමට හේතුත්තිෙන මකත් හතු කතාාව වෙන නක කුමට ගැනතාව වෙනවා ටහිර විරෝධය ැන කතාාව වෙන බාණඩාර්ය තත්ව ගැන කතාවෙන කුමක් තිබනත්. රජයකටවත් නායකකිකුටත් අර. සිල්ේ නදිපත්තුවම හිටියනෑ දැක්කනෑ පත්‍රය දක් කිවගේ අපි හෙම කියන්න බෑ ජනතාව යුතුකමිෂ්ට කල. අපි යුතුකමත් ඉෂ්ට කල යුතුව තිබුණ. අපිට එකක බැරිුුණ එකමි පිළිගන්න. හේතු තියනවා. මොන හේතුව තිබුණක්. කරන්න පැයි ඉතිං එතනද අපි පසු බෑමක්න වැරදි තිීන්ද අපි ගත්තප පහොරො තිීදවාගේ එවෙලාවේ නොගත යුතු බරපතල අපම බයනතු කියනව ප්‍රසිද්ධිය වුණ ගොයි ජනතාවගේෙන් සියට අනූ පක්. පහොට්ටේ අය පුදුජන පෙරබුණේ සාමාජික. ඒ අයට තමයි තදම පාර වැතුන තින් තමන්ගේෙම බේසකට ගහගත්ත හම ඔහොම එව වෙනවා ඒක හේතු අප කටෙන් කිව්වත් ගෝට හිතුවක් කාරයිද නෑ හිතුවක්කාරයි නෙමයි එතුමා හිතුවේ හරිදය කර පුහම හරි කියලා ඇැයි දේශපාලි හරිදය කරම හරි නෑ වැරදිවි දිහයට කවුරරි වටහාගන්නක් පුළුව. නමුත් හරිදේ පමණක් කරන්න යෑම. අවසාන වෙන්නේ එතුමා සාම්ප්‍රේශක දේශපාලක් නෙක්නමේ. එතුමා කපටි කමෙන් ට පාලය කරන්න අදපපුෙනකුත්ේ තුමා ජනවින්ව හරි කියලා හිතපු දේ. එතුම කරද පොහෝර භාවිතය නිසාඇලඩ රෝග හැද නොයකකිතිින් හරින එක ඕන කෙනෙ පිළිගන්න. නමුත් අද කියලා හෙට නවත්ත පුහම එක හරි වුනත් ප්‍රතිඵලය වෙන දෙයක්. ඒ අබෝධ කරගත්ය නෑ එක විතරක් නෙමයි තව අරගලයේ දිත්තහෙමයි තවයිවලත් එම අරගලය කියලා තිබුණ කෝදැන් අරගලය ොහේ තියෙන් කෝ හිට බෝය ැන් අහුව නොනේ දවස ගන කවුද මේ වගේදිල යෙන කෝසල්ලි දී බය කවු්ද ස්පොන්ස කලතියෙන්. හැබයි එතුමා වනත් හිතුවනේ මේක තමයි රටේ මතය කියලා එක නෙමෙයි රටේ මතේ ලක්ස හටනමයක්තුමට නැබුණ ලක්ෂ නමයක් කොළමට අිෙන න ලක්ස දෙකක් එන්න ඇති දායකාවයි කියමු. කකොට හැටනමයක්ක්ල බිච්ච කෙන ධයක්ආපුහම හිත නොන ඒක රටේ මතය කියලා. ඒක ඒ දේශපාලනේ නොසිටිය කෙනෙක් අි තිතුව හැම වෙන ොදයි එකරේ කාලෙත්ති වනේ කොටාෙරාර් ක්ෂමැත්තුමා අපේක්ෂය කරන්න ප්‍රධාන හේතුව. රටෙත් මතයක් හැදනා උගත්තෙක් බුද්ධිමතෙක් වියතෙක් වියත්මගහර හා දෙසිිය විසි පහෙන් නොවෙන කෙනෙක් දනාධිපති වියයුතුයි කියල. නතම අපි නොත් එතුමාව පක්ෂේ හැටියට නම් කෙරු. නත්තං වෙන කෙනෙක් නම් කෙරන්න තිබුණා රඩ පක්ෂවරයෙක් හරි. හැබයි ඒක අවසාහනේදී අවසාන වනේ ඒආකාර ඉතිං එකදී එක පැත්තකින් කියන්න පුළුවන්. දේශපාල නොවෙනනම කෙනෙකුටත් මේක කරන්න මාරුවය කෙනෙකත් අපිට කියන්න පුළුවන්. එක තව දධාරෙකුත් තියන නි ික් සිංහම තුම එක අසරයට බැහැලා. අපි එතුමාව පත්කිරුවට පස්සේ නොමදන්නෙ නෑ. ඒ පයෝගිතා කොමිසුමේ භබාවත්තුමා අදස්කිරවා මිසක් ආණුකාර කීප දෙෙක්වේ පහුගේ සති වත්කිරුවවා මිසක් පහිතන්න වෙන කිසිගෙන කිවත් කිරවා ්‍රවිදහ මුදාවල පොලිසිවල රාජ්‍යාතුන හිටපුුවඇම තමයි හිටි අරකාල එතුමයි කාරම ලපානක මොකද එතුට තියෙනෙ විශ්වාසය එතකට න එතුමට පරිනත භාවය සහ දේශපාලන පලපුරුද්ද. සහ දේශපාලනය තත්වයන් කළමනා කරණය කර ගැනීම සඳහා ඉතා මුහද හැකියාවත් තිය එක තමයි තුමා පාවිච්චකරති එකයිමන් කිවේ හිටපුමි සුලවෝම මේක දෝවන්නේ අලුත් අඇදා ලත්නෙේ යෙම නකොහැරි රත් දතිබිල තියවන එක මැන්මට තේරෙ ට ප්‍රශ්නයට තිබිල ති. මන්ම් එක පනේස්්මන්ට් එක තේරිලා නැති ප්‍රශ්නයක් තමයි වෙන ප්‍රශ්යක් වන්න විදියක් නෑනේ ඉතින්. ඒ මොනමන්මට් එක දෙෙලා වොත් විශේෂෙන්ම පලිකල් මනට්මට. ඒක තේරලා නැති එක එකත් යකට පසු කොයිත් තත්වය ප්‍රධාන කාරණය ආතික තත්වය හැබැයි දැගුත්ව ඒකමන හැ එක මෙතුමා කළමනා කරන්නේ කරනවන. අය එ එකට අපි යන්න සෑහැන්න පරක්වුණු ඒවත් වැරදිවෙන්න පුළුවන් අද මෙතු ම ගිය ඒක ප්‍රති බලයක් හැටියට අපි අද හඩුම තරමේ මිසුන් කණ්ඩ බොන්න දීලා. ල පැ ද පාරග හිල්ල විදුලිය තියාාග ෙල්ි ගහගන්න පුලුවන් තත්වේටවත් කලමනාාරනය කල තියෙන හිටබ මනිසුම දාලා ඔය බාණ්ඩාගාරයි සෙන්ටල් බෑන්ක ගර්හෙමේ තමයි වෙනස්කං්ික කෙරුව. ඉතින් ඒ වෙනස්කමුත් අපි පිළිගන හරියා ඉදාලා තියෙන්නකින් තත්ව කන පිට හරපු නිසා. ඇත්තම දිලුම්මනුකම මැතිතුමල්ලා වංගතන්නේ. ීටත් වොලා තරුණ වයසේදල රාජපක්ෂ කඳවුර ශක්තිමත් කරන්න නේ උත්සාකරේ ඔවුන් වෙනුවෙන් පිනීටිය ඔවුන් විශ්වාසකරා ඔවන්න බලට අරගනාව ගන්න තීදු තීරණත් එක්ක හිටිය සමරලාට පස්සනෙේ කලින්ගිය දැන් හැබැයි රජ පක්ෂලා වෙනුවට වික්‍රම සිහෙනෙක් එක්ක වැඩ කරන්නේ. ඒඒ හැඩේ වෙනසක්ේවා නෑ හැඩේ වෙනසක්න මේ දැන ඔබොතුමා කිව්වට රාජපක්ෂලා ගත්ත තීදුු තීරණ කියලා. ප්‍රධාන වශයෙන්ම ගොඩක් එතුමත් එක්ක නොහිට බොයි. එතුමාගේ පිළට එකතුවීමට ප්‍රධානකාරය තමයි කිසි කෙනෙක්. මේ රටේ ඉවර කරගන්න බැරිවිට ත්‍රස්ථවාදය අවසාන කිරි මොකල ප්‍රධානකාන් එකත්තකන බහතරයක් හිටගත් ඒගවට ඔබතුමා පිළිකයි නැදමදතනය අදටත් මහින්දරාට පක්ෂ මැතුමාගේ කාලේ ආපු ආයෝජන වල ප්‍රමාණය ෝ ිලියන්න හම හම වුද්දම කියියන්න වන් ිලියන් වුද්දන් බිියන එක ොඳ අවුද හොඳද ඇතන හැබයි 4.8 බිලියන් වලට රජු විදේශාවජනාව එතුමයි කාලේ ගට අපි අදට පාවිච්ච කරන ගමේ කොන්ක්‍රීට් පාරයේ සිට ගමටයන පාරකාපට් වුනේ උත්තුර නැගෙනහිර දකුණ මධධීමම වයම්ඹ හමතනම එතුමයි කාලසීම. අධිවේගේ මාගල් හැදුනම් විදුල බලාගර හැදුන මොනවාරි හැදුනම් හැදදුනේ එතුමාගේ කාලසීම තුරේට ඒවම රට එකතුවෙච්ච හොඳ දේවන. මේවත් එක්ක තමයි අපි ඇතුමාත් එක් හිටගත්ත. එතුමාාව පරාජයකෙරුවා මෛත්‍රපාල සිරිසේෙන මැත්තුමා දිරිපත් කරලා. ඒක බොහොම පැහැදිලීව න් කරන යක් තුළින් ලබාගත ජතහනයක් දේශාන කුමදේශපාන කුමන්තර තියෙනවවා අපිියකට සැඩ නැි නවතත්තුමත්ක හිටකෙන මහිඳදසුල ආරමරන්න නැවතත් එතු ම ජනාතිපති අගමැතිවර හැටියට පත් කරුවවා හෝදරයා ජනාධිපතිවරයක් වුණා ජනතාවත්යක විශ්වාස කරලා ලක්ෂ හැටනමයකින් දින මව නික්න්නමේ හැබැයි දෙවනිවරාපු ජනාධිපතිවරයාට මහිතරට පක්ෂමැත්තුමාට පසු අපි ජනාතිපතිවර ගෝටා පෙරට පක්ෂමැත්තුමාට මහින්දරාට පක්ෂමැත්තුමා තරම් දක්ෂකාර කරඳවාගන්න බැරිවීම තමයි අපිට වෙච්ච පසුබෑ. දැ අපි දන්නවාේ විදේශරටවල්වල මැදිහත්වීම සිද්ධ වෙනවා මැතිවරණවලදී ක්‍රියාකාරකම්වලදීදැන් අපි ඔය මෛත්‍රපාල සිරිසන පැත්තුමාගේ ජයග්‍රහණයයක් මාර්රවෙලාට විදේශ ැදදිහත්තුව ඉම්මල ප්‍රතිපලයක් වෙන්න පුළුවන් කියලා ය ුමානා කරන්නේ අනි පැත්ද රගලටත් එහෙම අරගනවා මකටබාල සිරිසන ධනාධිපතුමාගේ ජයග්‍රහණය. විදේශ මැදිහත්වීම් බල ප්‍රතිඵලයක් මයි සැකයක් නෙමෙයි මොකද ඔබතුමාම දැක්ක පසුව පත්වෙච්ච ට්‍රම්් නාධිපත්තුමා ලංකාවේ මැතිවරණය සඳහා ඇමරිකාවෙන් වියදංකරපු මුදල් ප්‍රමාණයතුමා ප්‍රකාශන පත්කපු. ඇමරිකා වියදං කරන්න මොකක්ද ලංකාව මතිවරණය. එතකොට මේක පදහන මහේතු. ඇයි ඔබතුම දැ හුවන රජක්සරත්ක හිටගත්තේ රාජපක්ෂවරත්ේ අප හිටගත්තේ. මේ රටේ මිනිසුන්ට පහර ෙහලන්න පුළන් තත්ව ඇකර ලිසා දැන් මන්තීවරට පහර ැහලන්න බරු පහ දවස ස් මනිසුන් න්න ැරවු කෝචවල බෝමප පපුර බසුල බෝමපිපුර තුරු ැනිරම පහගේදවස්ටිය ගියව රමන් කලින් කියිය පු කමාන්ත පුරට හද ඉඩන්තික බලන්න ම ගියත් වෙසක් දවස වෙසක් දවස වැියම විනෝදනේ පලාාත්වරන්න අගමික. ල්ල ැහලාල මූද වෙරලේ වැලිපේෙන් නැති වෙන්න සැනඟ මුස්ටිං දෙමල දනතාව ඒගේ දරුවත් ඉස්සර පෙල්ලෙන්ගල්ලගන දහට දොල හදාහට වෙනකොට එල්ටටිං අදගන. අද සිංහල ජනතාවට දකුණ ජනතාවට වැඩිය. ඒසාමේ භුක්තිවිදින්නේ උතුරේ නැගැනීල ජනතාව. එතකොට වරදමත් මේ කනමේද. දැන්රූඩ කර කැනඩාවේ දැක්කනේ දෙෙන සයිත් සතතියද. හය දජනසයි දෙමළ ජනතාව බේරගත්ත. ංකා ත්‍රවිල් හමුදාවෙන අදට මහිදරාටපක්ෂමඇත්තුමා ප්‍රවාහ කර හැරල තිබුණ නැතින අදටත් උතුර ජනසයිත්තමයි හමුදාවනම Lල්ටට. මොද දරුවව අම්මව මරලා දරවා වැලගය නවා Lල්ටට මේ නිසාම අපේතුමත්තක හිට ගත්තේ මේ නිසාමයි බටහිර රාජට පක්ෂවරන් විරුද්ධ. එනිසාබයි ටග කියලා මහිදරපක් මහත්තයකාල සිරුද්. එතුමා ටින් විට මතිවර කිය ලා නාලය පෙන්නල එක කළමනා කරන කරගත් ප මට පරත් ක තුම අන්ද්‍රතිපල කියන්නත් කලින්ගේ තුම දනගත්ත ජනතාව ගෙනෙමයි ප්‍රශ්න තියෙන්නේ කොයිදගෙන ගෝටාව නා දබත් වගේ ඇත්තයි. එතුමා අරගලයට පොහරල්ලකර විනැත්තේ. එතුමා අතලින් එලියටගේ එතුම අදැනගත්තම මේ ප්‍රශ්ේ තියෙන්නේ ගොල් ෙස් ගෙනනම මේ ප්‍රශ්නේතියෙන්න්නේ ඇමරි කාවේන්ගලන්ද පටහිල මොකද තමන්ගේ හිත පතා තමන්ගේ. ප්‍රස්තවාදී රැත්තන් කැරලි කාර නාක්‍ය විනාශ කිරීම පිළිබඳු බටහිර ලක ප්‍රශ්න ඇති බාදත් තිය න දකව දැන් එතකට දැ අරගලේ ත් චෝදනා කරනවානේ ජාත්‍යන්තර මැදිහත්වීමම් තිබුණ අමරිකානු නාපතිනියගේ හැසිරීම අරගලයේ තිබුණ ගෝටා අබෙර ජනාධපත්තුමාගේ අවසාන කාලෙත් එතුමිය උත්සාහ කරක කාරණය තිබුණ එතකොට මෛත්‍රපාල සිරිසේන හත්මමාගේ අවස්ථාවේ විතරද ටහිර ැදත්වීම ජයන න ක අරගලේදී බටහිර පැද අත්තුීම පාදයි ද. . තින. ඒ ඒ කත ඒ ඒෙ ප්‍රතිපලයයක්තියනවා. නැ කියන්න බෑන හැබයි බට්ටහිර දැන්. ලිබියාව තරගල තිබබා ලිබියාවේ ද ේ ති ගෙද ට හිටියන ාග තම තු රට. හැබයි ලිබියාම කති බඩුපා. ඉද සෞඛ්‍යතිබා. ෙල් අලවි කරලා එකවුන්ටකට මාසර ගානක් දම් රජයාතල කොටස් දුන්නා එරට ජනතාව හැබ අරගලයක් හැදව. හදලා ඒරට එනායකාව ඒරටේමිසුලවම ගල්ග හලා ගිනි කියලා අවසා නෙදී මරලදම්. ඇති ප්‍රශ්න තියනකොට නැති දැනකාරගලය කොහොමහදන්නපු ඕොන යෙන ැනක කදනක මහදයක් නෙමේ ඉති ඒගේ ප්‍රති ඵල හැබ යි අපි ොකමල කල්පනා කරන්න ඕනේ ගෝට බේරට පක් මත්තුමාට රිත අයට ොරුව හරි චෝදනා අදී. රට පක්ෂ ත්වට ොකද තිබන චෝදන. එතුමාට හොරක්කිව න්ද සල් පගගේ බ ඩ ල්ල මොකද තුමා සල්ිගත්තකහද ොකද ර ර කද චෝදන ොකද බ නඩුව. දනාධිපති ලේකම් කාරල හන දෙදහක් වෙන අමමාත්‍යන්සට බාරද. අරක්ෂාව අඩු කරගත් නිලනිවාස ගත්තෙනෑ. හිටිය ගෙදර පොලෙෙන් බඩු අරගෙනෙ හිල්ල කෑමියව්වේ ගනාධපත්තුමාගේ ආර්යා. එතකොටට මොනෝ සඳහා දෙතුමා එ රාඩු පාඩු ටිකක් ඇතිනැබේ මූලිකව ඒ අඩු පාඩු ඩිකාවේ අරගලත් එක්කන. මූලිකමකද කර රද මූලිකව වැරද නාකත්වේදීම හහි රාපක් මැත්තුම යුද්‍ය ජයකාණයකිරීම සඳහා ගොටාව රාජපක්ෂ මැතුමා කරු වැරද ඒකට ආරක්ෂ කලය එකකම් හැටියට ඒකට නායකත්ව ශැපයීමම් ඉතින් බට රාජපක්ෂවරුන් රට පාලනය කරනකොට බටහිර බලපතල පලපෑමක්තියන අපි සිරුදතතිේරන්ගන්න බලපෑම්මැද සමරලට බිඳවැට මැද ජනතාව උත්සාහ කරන්නේ නැගිටන්න ඒ අවස්ථාවේ වටපිටාව කොමද සකස්වලතියන්න කියෙන කාරණය අපිය අද දවසත්සාකච්ඡා කරේ පාලිමේන්තුවේ චන්දුව ඉමසවීම කෘත්තියලා ප්‍රතිඵලයයක්ත් ලැබිල ඒ හේතුවන ොවද එතින හට සිද්ුවෙන් නොදගේ දවස අපි කතාකලේ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍යමත්තු තක දිල ම ු රජ්‍ය මතු මත්තෙකක්. ම තුති තුමට ප රදරනෙන් වැඩසරන්ට සභාග ව නට බතුමාලක් භෝමිස්ස අයිබවන්යිෝ එමනම් යලි දවස හමන බලාපොරොත්ත ඇතිව පි සමුගන්වා පාර්ථනය සැමට සුබරාත්‍රයක් අයිබෝන්. නැතෆෑර්ම අල්ලිමිල්ලිමි.